අපි එහෙනම් ගන්න පැටියෝ අද දවසේ අපි ඉස්සෙල්ලම දීලා ඇති පුතාලට පේපර් එක පේපර් එකේ ගන්න අපි පේපර් එකේ තියෙන කතා කරමු දැන් පුතාලට තේරෙනවා මේ පේපර් එක සරලයි කියලා. නමුත් ඔය පුතේ ඔය පේපර් එකෙන් අරන් තියෙන්නේ මම අර මම ඔයගොල්ලන්ට කිව්ව විදියට තුන්වෙනි වාරේ ඔයා ඉගෙන ගන්න ඕන කරුණු ටික තුන්වෙනි වාරේ ඔයාට අර දෙන අභ්‍යාස ටික තමයි මම අරගෙන තියෙන්නේ. එතකොට බලන්න හරි සරලයිනේ අපි නේද? බොහොම සරල කාරණා ටිකක් තමයි මේ අපි කතා කරන්න ලක ලෑස්ති වෙන්නේ. හොඳයි එහෙමනම් අපි පේපර් එක අතට යමු. මුලින්ම තියෙන පුතාලට පේපර් එක මම ආස පේපර් එකම දාගත්ත පුතාල මේක දන්න උත්තර මේ තියෙන්නේ තුන්වෙනි වාර අපි පළවෙනි දෙවෙනි වාරවල ඉගෙන ගත්ත කරුණු වනෝ තුන්වෙනි වාරයේදී අපිට කරන්න තියෙන අභ්‍යාස. එතකොට මම අර මතක් කරන්න යත් ඒක. එතකොට වැඩ දෙකම එක විට කරනවා. මුලින් තියෙන්නේ හරිම ලේසි උක්තේ සාරාම් කරන්න. උක්තේ කියන්නේ ක්‍රියාව කරන කෙනා. පෙරළුණා මොකද්ද පෙරළුණේ ගාස්. එතකොට හරිම ලේසි මම කියන්න යන්නේ. සාමාන්‍යයෙන් බොහෝ දුරට පුතේ මුලින් මේ දෙන්නේ උක්තේ එහෙම නෙවෙන අවස්ථාවක් නැතුව නෙවෙයි. ඊළඟට පාඩම් කරමි කවුද කරන්නේ මම අවවාද දුන්න කවුද අවවාද දුන්නේ තාත්තා පැමිණෙන කවුද පැමිණෙන රජකුමාරයා කෑවා කවුද කෑවේ කිරවා ඊළඟට අපිට තියෙන කර්මය මේ මොකද මේ සමහර විට පුතාලට මේ ඇතම් විටක ඊයේ පෙරද පන්තියට සම්බන්ධ වුණ දරුවෙක් ඉන්නවා නම් නේද සමහර දරුවෝ ඉන්නෝ අද දවසේ සම්බන්ධ දරුවෝ පුතාල පැටියෝ මෙහෙම කරන්න මේ මම මේ සටහන් ගොඩාක් ඒව ඔක්කොම මොකද අපි මේ ඔක්කොම කරලා අවසන් කරලා තියෙන පන්තියේ උක්ත අනුක්ත ඒ වගේම වාක්‍ය නිර්මාණය කිරීම මේවා අපි ලස්සනට කතා කරා හරි සරලව කතා කරා පුතාල මට මේ වෙනම WhatsApp group එකකට දාන්න එපා එතකොට group එක ටිකක් එක ජෑම් වෙනවා මට වෙනම පෞද්ගලික WhatsApp එකක් දාලා මාව link කරගන්න දැන් හෙටානි දිනම් මම ඊටාම කාර්යබහුලයි මට උත්තරයක් දෙන්නොත් බලමු try කරන්නම් මේ පාඩම් ටික මම පුතාලට කොහොම හරි ලැබෙන සලස්සන්නම් ඒ කියන්නේ ඒ අවශ්‍යම ටික ඒ කියන්නේ කොහොම එවන්න බැරි වෙයි අවශ්‍යම ටික අඩු ගන්න ව්‍යාකරණ මූලික දේවල් ටික මම පුතාලට හදලා එවන්නම් ඒක ඉල්ල ගන්න මගෙන් මේ ටික නැතු උක්තානුක්ත කාරණා ටික නැත්තම් මේ වාක්‍යයක උක්තය කර්මය ආඛ්‍යාතය ඊළඟට උක්තය ආඛ්‍යාතය ගලපන නීතිය කියන්නේ සරලව කියනවනේ වාක්‍යයක් නිර්මාණය කරන නීතිය ඔපුතේ අර WhatsApp group එකේ නම්බර් එක පොඩ්ඩක් සර්ට් කියන්න පුළුවන්ද පුතා දාන්න 0.76 199 122 3 හරි හරි ඒකට දාන්න හරි මේ තියෙන්නේ කර්ම ටික කර්මය කියන්නේ අපි දාන්න ඕනේ ඔව් ලම් දුටුවා කවුද දුටුවේ ළමයි මොනවද දුටුවේ සමනලයි මොනවද ලැලැව්වේ බෝනික්කේ මොනවද කියලා ඇහුවම තමයි මේ කර්මය එන්නේ සුරෙක් වුණේ අපි සුරකින්නේ මොනවද සතුන් නිලිය රංගපෑවේ කාට් එකද නළුවෙකු එක්ක ඊළඟට අම්මා මොනවද හැදුවේ රසවත් කෑමක් රයිට් බොහොම ලේසි සරල වාක්‍ය තියෙන. දැන් මෙහෙමයි තියෙන්නේ ඉතින් දැන්. කවුරුහරි කියන්න පුළුවන් මේ හරිම ලේසි. ඉතින් ඔව් ලේසි. ඉතින් ඔබ තමයි විභාගෙට එන්නේ. ශිෂ්‍යත් විභාගෙට එන්න පුළුවන් මේ මේ පහත වාක්‍යයේ කර්ම පද යටින් ඉරියඳින්න. එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ හා සමානයි. මීට වඩා බරපතල වාක්‍ය දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි අහන්නේ. තියෙන තරම් බරපතල විදියට ගන්න එපා මේක මේ තිලෝ විසඳන්න බැරි ගැටලු. විසඳන්න බැරි දේවල් දැන් ගියා හොඳම උදාහරණ 18 19 අවුරුද්දෙක් ගත්තම ඒ අවුරුදු දෙකට වඩා අනිවාර්යෙන් 2020 සරල වෙන්න ඕනේ. එකක් තමයි කොරෝනා ප්‍රශ්නේ එකක් තමයි ඔයගොල්ලෝ සිලබස් එක පහසු කරලා තියෙනවා. ඒ නිසා විභාගේ සරල විය යුතුමයි. ඒ නිසා මේ වගේ වෙන්න පුළුවන්. මේ දීපු අභ්‍යාස කෙලිම කිසිම දෙයක් කරන්නේ නැහැ මම එහෙමම ස්කෑන් කරලා ඒ විදිහටම දාලා තියෙනවා. එතකොට මේවට සූදානම් වෙමු බලන්න පේපර් එක ගත්තට පස්සේ ශිෂ්‍යත්වයෙන් බලමු අපි ගත්තම මේව නෙවෙයි දෙන්නේ කියලා. බොහොම සරල දේවල් එන්නේ. කිසි දෙයකට බය නැහැ. ක්‍රියාපද කොටු කරන්න තියෙන්නේ මේව ලේසි බඳී සිටිහ ඒවා මම කියන්න යන්නේ නැහැ. රයිට්. ඊළාට ඔය තුනම එකට කරන්න තියෙනවා. ඊට පස්සේ පුතාලට පොඩ්ඩක් මෙතන අහු වෙනවා මෙන්න මෙහෙම එකක්. ඔයගොල්ලන්ට උක්තේ සහ ක්‍රියාපදේ ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන පොතක්. ඔතන කර්මයේ පොතක්. එතකොට මොන පොතක්ද? නවකතා පොතක්. එතකොට මේ විශේෂයෙන්ම පොතක් කියන එක විස්තර කරලා තියෙනවා. මේ දෙකම අපි එකට ගමු ගැටලුවක් නැහැ. මොකද මොන පැණිද මල් පැණි. ඊළඟට මොන ගීයක්ද මිහිරි ගීයක්. මොන පැලද මල් පැල. එතකොට මෙන්න මේ එතකොට සේ වගේ වඩාවට එතන තියෙන විශේෂණ පදෙත් මේ ඉදිරියට හොර ප්‍රශ්නයක් නෑනේ ප්‍රශ්නයක් නෑ ගීතේ හැටිනේ විස්තර කරලා තියෙන්නේ විශේෂණ පදයක් අරකටමයි තියෙන්නේ එතකොට ඒ කර්මයටමයි තියෙන්නේ ඒකට අපි වචනේ හඳුන්වන්නේ නෑ මම ඒක කිව්වේ නැත්නම් ඔයා කිව්ව නිසා මම කියන්නේ ගීතයක් එතකොට මොන ගීතයක්ද මිහිරි ගීතයක් ඒ මිහිරි නව කතා ඒවට කියන්නේ පුතේ විශේෂණ පද ඔව් කියන්න බැටියෝ
विशेषण पद किए उगा उगा विशेषण पद किए उगा विशेषण पद एक कथा उगा කලින් අපි කියන්නේ දැන් අපි උගන්වන්න නෑ එහෙම එකක් නෑ ඒක අපි මෙතන තියෙන නිසා අපි ඉගෙන ගමුද මේක මේ වාක්‍ය දැන් ප්‍රශ්නයක් වෙනවනේ ඕන කෙනෙක් අහන්න පුළුවන් ඉස්සර මොකද්ද මේ ගීතයක් කියලා තියෙනකොට මිහිරි කියන්නේ මොකද්ද ඒක අපි ඉගෙන ගමු විශේෂණ පදයක් අමාරු නෑ නමුත් ඒක උගන්වන්න නෑ මොකද කියා දෙන්න වෙනව නැත්තම් මෙතන ඔයාලට ප්‍රශ්නයක්නේ ඒ නිසා අපි කියා දෙනවා මිහිරි ළඟට හොඳ හොඳ ළමයා උන ළමයාද හොඳ ළමයා right ලොකු අයියා ලොකු කියන්නේ විශේෂණ පදයක් right කළු කාර් එක නේද කළු මෝටර රථය. එතකොට කළු පාටක් උසක් මේ වගේ ස්වභාවයක් තමයි විශේෂණ පදයක්. ඒවට කියනවා නාම විශේෂණ පද නාම පදයකට යෙදෙන විශේෂණ පද නාම විශේෂණ පද. හොඳයි. ඊළඟට පුතාලට මම හිතන්නේ මේ ටිකෙත් ලොකු ගැටලුවක් නැහැ. මං අවුල් ආව වෙන විදිහට තමයි මේ පැත්තට දාලා තියෙන්නේ. ඒ ටික තෝරලා දැම්මම හරි ගැටලුවක් නැහැ. හරිනේ. හරි. හොඳයි අපිට ඊළඟට තියෙන්නේ පුතේ කතා කරන්න වැදගත්ම කොටස තමයි පරිසරය ටික අපි ඉක්මනට ගම පාඩමත් වෙල අපිට තියෙන නිසා අපි පරිසරය ටික කතා කරමු පුතාලේන පරිසරය කොටසට පෙළගන්න මම ඒක පුතාලට ඔලුවට වදින විදියට ලස්සනට කියා දෙන්න මම කොටස් ටිකක් ගෙන ආවා දැන් මේ පුතාලට මම මේ හැමතිස්සෙම නැති කියලා දන්නේ පුතාලගේ තියෙන බය අයින් කරන්න පුතාලගේ තියෙන සහ දෙම අම්මලගේ තියෙන ලොකු බයක් දැන් මේ කරපු ටික අපිට ඇති වේද විභාගෙට අපිට මේ ටිකෙන් විභාගේ කරගන්න ඇති වේද තව පේපර් කරන්න ඕනද තව පොත් බලන්න ඕනද තව පාඩම් කරන්න ඕනද නේද දිනෙලි ඒ වගේ ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා දැන් අපි ඒවට විසඳුම් තමයි මේ හොයන්නේ මම විසඳුම් දෙන්නෙම සාධාරණ විසඳුම් මේ බලන්නකෝ මේ දීලා තියෙන්නේ දැන් ඔයාලා සමහර විට මේ පේපර් කරලා තියෙනවා සර් සේපාලිකා සුවඳයිද නැතුව දෙයියනේ බුදුම සුවඳයි ගහක් තියෙනම් පලාතම සුවඳයි හවසට පිපෙන හවසට වැටෙන මල් බිමට රැඳි වැටෙනවා සේපාලිකා මල් තියුනම් කෙලිම මේ වෙලාව මේ වගේ වෙලාවට ගෙදර ඉන්න බෑ බුදුම සුවඳයි මේ තියෙන සේපයි. ඒක දැන් මම පුතාලට මේ දාලා තියෙන්නේ 2015 පේපර් එකේ. දැන් ඇත්තටම මේ විෂය කරුණු කියන එක අවුරුද්දෙන් අවුරුදු වෙනස් වෙන්නේ නැහැනේ පුතේ. අපිට සමහර කොටස් ඉවත් වෙලා අලුත් කොටස් ඇවිත් තියෙනවා. මම මේකේ මම මේ 2015 පේපර් එකේ ඔබට නැති කොටස් ටික අයින් කළා ඕන ටික විතරක් ගත්තා. මම විභාග පේපර් එකක් අරන්ම පෙන්නනවා පුතාලට කිසිම අමාරුවක් නැහැ විභාගේ කියලා. ඒක සහ ඔබට මේ ආශ්‍රයෙන් මම කරුණු ගොඩක් මතක් කරලා දෙන්නේ හදන්නේ මේ රූපත් එක්ක. මේ බලන්නකෝ उत्तर हतर तीन मैं उत्तर हतर तीन विभाग तीन देखा मलत्म से उत्तर हरम सुगंधा सुगंधन मलाइट अंतूर्य वाल सुमान्यूर्य वाल सुमदूर्य वाल मे तीन पुते मल मला मल तम नम मल मल गोड़ा मल पेटे මයික් එක ඔෆ් කරගන්නයි තමන්ගේ ඉස්සරහා තියෙන මයික් එක කට් වෙලාද කියලා බලන්න ඒක අත්‍යවශ්‍ය කාරණයක් පන්තියට එන්න හරි ඊළඟට වැටිය බෝගන් විලා දැන් මං ඇහුවොත් එම් බෝගන් විලා දැන් ඔය දන්නයි කියන්නේ ඉපා බෝගන් විලා මොන පාටද කියලා ඇහුවොත් මන්ද එක්කෙනෙක් දෙන්නකින් අහන්නම්කෝ බෝගන් විලා මොන පාටද කියලා මල මොන මං එක්කෙනෙක් දෙන්නෙන් අහන්න මොවිඳු කියන්න බලන්න බෝගන් විලා මල් මොන පාටද හැම පාටම තියනවා සර් අන්න හරි හොඳ උත්තරයක් හම්බුණ බොමිදුගෙන් හරි ඔය සර් පාට පාටයි ආ හරි හරි ඔය කියන්නේ කට්ටිය පාට පාට ඒ මම තා පාටයි ආ ඉන්න සුදු පාට නෙවෙයිද ආ ඒක තමයි චුට්ටක් දැන් හරි දැන් හරි අන්න දැන් පාටයි සුදු පාට නැද්ද නෑ හරි දැන් ඔක්කොම ඔෆ් කරගන්න මයික් ටික නැත්තම් දැන් මෙතන මහා වෝට් එක හරි පුතේ බෝගන් විලා ඔයගොල්ලෝ පාට පාට දගින්නේ මෙතනම තියෙනවනේ දම් පාට නේ දම් පාට ඈ තව මොනවයි ඔයති රතු පාට පහ පාට සෝ අපේ ගෙදර දෙන රතු පාට නෑ ඕවා මල් නෙමෙයි ඔයාලා පේනවද මේ දම් පාට ඔයගොල්ලෝ මල කියන එක ඇතුලේ තියෙන චූටි සුදු පාට මල ඒ තමයි මණිපත්‍රය ඒ ඒ අර අර පෙත්ත මේ මණිපත්‍රය තමයි ලස්සන කවුද මණිපත්‍රය කියවගනි කවුද මණිපත්‍රය
නමුත් බෝගන් විලා හොඳට බලන්න අපි අපේ නිරීක්ෂණ හැකියාව නැති කම නේ පුතේ තියෙන. බෝගන් විලා මල හරි පුංචි මේ තියෙන පුතාලට පේන මේ සුදු පාට පොඩි මලක්. මේක තමයි බෝගන් විලා මල. ඔයගොල්ලෝ ගෙදර බෝගන් විලා බලන්න පුංචි මලක් තියෙනවා. හැබැයි ওই මල පොඩි වටේට තියෙන්නේ මොකද්ද? ඉන්න මං කියනකො. එතකොට මේ මල පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා පුතේ ඔය දැන් සබාදාම හරිම පුදුම දෙයක් තමයි. මල පේන්නේ නැති වුණාම ඒ මල වටේ තියෙන මොකක් හරි දෙයක් පාට වෙලා සත්තුන්ට මල පෙන්නුම් කරනවා. දැන් එහෙම ගත්තා මේ තියෙන්නේ ඔය ඔය බෝගන් විලා වල තියෙන සාමාන්‍ය කොළම වර්ණවත් වෙලා. සාමාන්‍ය කොළ ටිකක් වර්ණවත් වෙලා. ඕක තියෙන ඕක අරන් බලන්න ඔය මල් පෙති කියන කොළේ කොළවල නාරටි ඔක්කොම තියෙනවා. ඔය ඒවට වෙනම නම් තියෙනවා අපිට ඒව අවශ්‍ය නැහැ. ඒ සාමාන්‍ය කොළම තමයි ඔය වර්ණවත් වෙලා තියෙන්නේ. හරි? එතකොට ඒක බෝගන් විලා වල විශේෂ ලක්ෂණයක්. දැන් ඔයගොල්ලෝ තව දැකලා තියෙන මුස්සැන්ද කියලා එකක් තියෙනවා. ඔය තියෙන අර අපි කැඳ හදන්න ගන්න අර පපඩම් කොළ කියලා කියන්නේ සුදු කොළ දිවක් වගේ කොළයක් තියෙන එකක් තියෙන සුදු පාට කැලෙත් තියෙනවා සමහර පැතිවල තියෙන මුස්සැන්ද කියලා. ඔය දැන් මම පෙන්නන්න තව ඉස්සරහට අපිට හමු වෙයි. ගෙවල් වලත් මලක් විදිහට හදන එක වර්ගයක්. ඒකෙත් එහෙමයි. ඒකෙත් ඒ මල ගොඩක් පුංචි. එතකොට ඒ ළඟ තියෙන කොළයක් පාට වෙලා තියෙනවා. මේකත් ඒ වගේ තමයි. මේකේ පුතේ කොළ ටික තමයි පාට වෙලා තියෙන්නේ. මල් කිව්වට පාට මල් නැහැ. ඔය කොළ තමයි පාට වෙලා ඒක මලක් වගේ පෙත්තක් වගේ හැදිලා තියෙන. නැත්තම් ඒක පෙති ගණන් කරන්න ගියම එපා වෙනවනේ. රයිට් මලක් බලන්න හිත උදේට ගෙදරට ගිහිල්ලා රයිට් හරි හරි වැඩි වැඩි දේවල් හිතන්න යන්න නැතපා. ඔවෙන් අහන මේ ඔය මේ දැන් මේ අම්මලා පෙති ගණන් කරගෙන ඉන්නේ බලන්න ආයෝවා. ඔහන්නේ බොහොම සරල දේවල් අහන්නේ. හරි බොහොම සරල දේවල් අහන්නේ. ඒක නිසා මේ කිසිම දෙයකට බය වෙන්න එපා. මම ඔයගොල්ලන්ට ඔට්ටුවක් කියලා කියනවා. ශිෂ්‍යත් පරිසරයේ පේපර් එක අරන් බලන්න. ඔයගොල්ලන්ට බැරි එකක්වත් නැහැ. හැබැයි උන හතරක් වරද්දන ෂුවර් එකටම. අන්න ඒක අඩු කරගන්නයි මේ අපි වැඩ කරන්නේ. රයිට් හරි. ඊළඟට බලමු වැල් වල හැදෙන එක. රයිට්? නෙල්ලි. අන්න මේ බෝගන්විලා ඈ. රයිට් බෝගන්. මෙන්න නෙල්ලි. ඔයගොල්ලෝ නෙල්ලි දැකලා ඇතිනේ. නෙල්ලි තියෙන බෙහෙත් නෙල්ලි, ඒකේ නෙල්ලි වර්ග දෙන ගස් වල හැදෙන නෙල්ලි. මේ තියෙන නෙල්ලි කියන්නේ ගස් වල හැදෙන. රයිට්? ඊළඟට ඔකේ තියෙන හරි ලේසි නේ. නරියා සහ මිදි වැල. රයිට්? මේ තියෙන මිදි වැල් වල හැදෙන්නේ. හරි? මිදි වැල් වල හැදෙන්නේ. රයිට්? එතකොට උත්තරේ මිදි. අපේ රටේ බහුලවම නැතත් බොහොම කලාතුරකින් පැතිවල තියෙනවා. එහෙනම් මිදි තමයි උත්තරේ. රයිට්? දෙලුම් මේ මිදි. මිදි වැල් දැක්කනේ. සර්. ඔව් පුතේ. මිදි අපේ රටේ තියෙනවා නේද? තියෙන පුතේ. මිදි ආපනේ පැත්තේ පොඩි බොහොම මාරුවෙන් තමයි හදන පුතේ. අපිට ඔරොත්තු දෙන්නේ නැහැ මිදි හදාගන්න අපේ දේශගුණෙත් එක්ක බෑ. නෝ සමහර පැතිවල තියෙනවා. බහුතරයක් ඉතින් මිදි පුතේ පිට රටින් ගෙනෙන එක තමයි කරන්නේ. රයිට්? සර් අපේ ගෙදර මිදි වැලක් තියෙනවා. ඒක කෙඩි තුනක් හැදුනා. එහෙමයි. හරි හරි හරි. මොන හොඳම නේ අද්දකින් තියෙන කට්ටියව ඉන්නවා. රයිට්? සාතු කළා හැදුවොත් කරගන්න බැරිත් නෑ. හැබැයි ඉතින් සාරවත්ම නෑ. නමුත් ඉතින් ඕනම එකක් හිටවන්න පුළුවන්. අයි දෙලුම් නම් අපේ ප්‍රතිවල මෙහෙත් තියෙනවා. අපි හැම පැත්තකම අපේ ගෙවල් වලත් තියෙනවා. ගොඩක්ම හොඳට හැදෙන්නේ නැතුණට නමුත් හොඳටම හැදෙන පැදිත් තියෙන ලංකාවේ දෙලුම් හැදෙන හොඳට. රයිට්? ඒකට දෙලුම් ගස් වල හැදෙන්නේ. ඊළඟට දිවුල් කියන්නේ මහා ගස් වල මේ තියෙන දෙලුම්. මේ දෙලුම් මල්. ඔව් ඔබතුමනි. සර් යාපනේ නේද? යාපනේ ප්‍රසිද්ධ. මිදි ප්‍රසිද්ධ යාපනේ. ඔව්. ඊළඟට පුතේ මේ තියෙන්නේ අර කඩේ පාරේ හිටපු ගමන් ගහලා තියෙන යාපනේ මිදි කියලා නේ. රයිට්. සමහරට අරතන රහ නැහැ. මේ තමයි දෙලුම් මල. මම නිකන් මේව කරේ. මම නිකන් දැම්මේ මේක ටිකක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ මලක පාටක් ඇහුවොත් දන්න මලක් තමයි ආන්නේ මේවා. දැකලා තියාගන්න. රයිට්. ලස්සන මලක් නිසා මම දැම්ම දෙලුම් මලක්. මේ තමයි ලොකු ගස්වල ජූල් ගස් අපි හැදලා දිවුල් දිවුල් නේ ඔක්කොම එක නම කියන්නේ. සෝරි. මෙන්න මේ තමයි දිවුල් ගස්. රයිට්. ඊළඟ එක උත්තරේ හරිනේ. අතුවල මෙන්ම කඳෙහිද ගෙඩි හට ගන්නා ශාකී. ඉතින් බලන්න මේ අහලා තියෙන අපේ ගෙදර ඉස්සරහා තියෙන ගහගෙනනේ. අපි වෙන කොයි තැනක දේවල් නේ අපේ ගේ ඉස්සරහා තියෙන ගහගෙන තමයි අහන්නේ. ඔය මේ කඳේ ඉඳලම තියෙන මේක නම් බලන්නේ කඳේනේ මුලින් තියෙනවා. නේද? රයිට් මේ තියෙන අතුවල කඳේ හැම තැනම ගෙඩි තියෙන පොස්තවල ගෙඩි හැදෙනවා. රයිට් පේනවනේ. ඉතින් අපිට පුළුවන් ඊළඟට වෙරළු වල අතු මේ අතුවල විතරයි කඳේ හැදෙන්නේ නැහැ. අපි වෙරළු ගෙඩි කඳේ කඩන්නේ නැහැ. රයිට් වෙරළු අතුවල විතරයි. මැංගුස් හැදෙන්නේ අතු වල විතරයි. කඳේ නැහැ. අතු වල විතරයි. රයිට්. හරි. රබර් වල අතු වල තමයි ගෙඩි හැදෙන්නේ. රයිට්. එහෙනම් උත්තරේ කොස්. අපේ ගේ ඉස්සරහා තියෙන කොස් ගහගෙන අපි දන්නවද කියලා මේ බලන්න. එච්චරයි. මහා දෙයක් නැහැ. රයිට්.
රබර් ගෙඩි රබර් පිපිරීමෙන් ව්‍යාප්ත වෙන මේ රබර් ගෙඩි ඊළඟට මේකත් දැනගන්න ඔයගොල්ලෝ අපි ඔය මල් මල් වතුරේ දාලා තියාගන්න ටික කාලයක් තියාගන්න ඒකට මේ ඇස්පිරින් ඇස්පිරින් කියලා කියන්නේ ඖෂධ වර්ගයක් ඉස්සර තිබුණා අපේ කඩවල වල ඩිස්ප්‍රින් කියලා පෙත්තක් ඒකම තමයි ඉතින් පොඩි පොඩි පෙති කෑල්ලක් දැම්මොත් කාලේ වැඩි කරගන්න පුළුවන් ඇස්පිරින් පොඩ්ඩක් දැම්මොත් හරිනේ ඇටේක නිකමට දැම්ම සර් ඇස්පිරින් පැනඩෝල් වගේ නේද පැනඩෝල් වගේ වේදනානාශකයක් ඒක පුතේ හැබැයි භාවිතා කරන්න හොඳ නැහැ පැරසිටමෝල් වගේ පැරසිටමෝල් වගේ භාවිතා කරන්න හොඳ එකන්නේ ඒක අතුරු ආබාධ වැඩි ඒ නිසා තමයි දැන් අපි පුංචි කාලේ කඩවල වල තිබුණා ඒක ටිකක් අරට වඩා ඉක්මනට ප්‍රතිඋත්තර දෙනවා ඒ වුණාට මේ දැන් ඒක පොදු ඒ කියන්නේ වෛද්‍ය උපදේශ නැතුව බොන්න බෑ ඔය මොකද ඩෙන්ගු ඔවට කීපයකට ලෙඩරෝ කීපයකට ඍජුව එයා බලපෑමක් කරනවා ඒ නිසා මේ අර දැන් ඔය අපි කඩවල වලින් පෙනඩෝල් ගන්න පුළුවන් වෙන්නේ ඒක වෛද්‍ය උපදේශ නැතුව බොන්න පුළුවන් නේ එහෙම ඖෂධයක් විදියට ඉස්සර තිබුණා එපාර ඒක අයින් කරා අපි පුංචි කාලේ තිබුණේ එපාර ඒක අයින් කළා දැන් වෛද්‍ය උපදේශ ඇතුව තමයි ඇස්පිරින් වර්ග බොන්න පුළුවන් රයිට් ලංකාවේ ඒකදේශික ශීර පායසත අවතන ඔයගොල්ලෝ කෙලිය මුත්‍රේ දාන්නෝ කැහි බෙල්ලා කියන්නේ කුරුල්ලෙක් යත් චීරපායි ඊළඟට ගල්පාඩිය කියන්නේ මාළුවෙක් යත් චීරපායි කළු වඳුර අපේ සිලබස් එකේ තියෙන කළු වඳුරනේ ඒක තමයි උත්තරේ චීරපායි අයියා ඊළඟ ශක්තිය වඩවන ආහාරයක කියන්නේ පිෂ්ඨයක් තියෙන්නේ පැයි නේද කාබෝහයිඩ්‍රේට් වර්ගයක් තියෙන ආහාරයක් මේ පිඹුරා හොඳේ නිවිති වල නැහැ නිවිති වල ඛනිජ තියෙන්නේ බොන්චි වලත් විටමින් ඛනිජ පැත්තල තමයි යන්නේ නේද ඒ ප්‍රෝටීනක් තියෙනවා ඇටවල ඊළඟට බණ්ඩක්කා ඒ එළවලුවක් එතකොට ශක්තිජනක ආහාරයක් සෝරි ආරක්ෂක ආහාරයක් එතන නිවිති බොන්චි බණ්ඩක්කා තුනම ආරක්ෂක ආහාර උත්තරේ දෙල් දෙල් තමයි ගන්නෙ දෙල් පිෂ්ඨයේ සහිත ශක්තිජනක ආහාර රයිට් මියගේ ඇඟේ ඉන්න මැක්කගෙන් බෝ වෙන රෝගය තමයි පුතේ මහාමාරිය රයිට් මියගෙන් බෝ වෙන එකුවත් මියගේ ඇඟේ ඉන්න මැක්කගෙන් බෝ වෙන එකුවත් මහාමාරිය තමයි රයිට් හරි ඊළඟට වගාවට හානි කරන ගොළු බෙල්ලන් ආහාර ගන්නා සතා විදියට ගන්න වෙන්නේ පුතේ ඇටි කුකුලා ඇටි කුකුලා තමයි ගන්න රයිට් මේ මුගටිත් ආහාරයට ගන්න නමුත් මෙයා තමයි ප්‍රසිද්ධ උතන ඉන්න දෙන්නගේ ඊළඟට ඇඹුල් දැමීම නුසුදුසු වන්නේ පහත කුමන භාජනයක්ද සර් මුගටිය මේ මාංශ භක්ෂකයි නේද ඔව් 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 කුඩා සත්වෙම කනවා ඊළඟට මේ ඉත්‍යවා මේ නෑ රයිට් මේ වගේ විශේෂයෙන්ම ඇඹුල් ආහාර මාළු ඇඹුල් තියල් කරන ඒවා අපි සම්බලක් වගේ අපි දාන්නේ නැහැ ඇලුමිනියම් භාජන මොකද ඒක ඇඹුල් ගොරක සහිත ගොරක දෙහි විනාකිරි දාන ඒවා අච්චාරු ඒවා දාන්නේ නැහැ හේතුව ඒ ඇලුමිනියම් එක්ක දි ඇලුමිනියම් කියන්නේ ලෝහයක් ඒක දිය වෙනවා ඒ දිය වෙලා අන්තිමට අපිට විස වෙනවා ඒ නිසා විශේෂයෙන් මේවා හදන්නේ මැටි භාජන වලද ප්ලාස්ටික් වලද දැන් දාලා තියෙනවා රයිට් මදුරුවන් අපවෙත ලංවීමට භාවිතා කරන සුදුසු තෙල් වර්ගය රයිට් අපි දන්නවනේ ඔය මේ මේ දවස්වල අම්මල ඩෙන්ගු තියෙන කාලේ අම්මල එළියට යනකොටම ගාන මොනවද කකුල් දෙකේ ඇඟේ හැමතැනම ගාලා යවන්නේ නේ එනම් බෝතලයකුත් දෙන ස්ප්‍රේ කරගන්න කියලා වන්නන්නේ ඒක මොනවද තියෙන්නේ පැංගිරි තෙල් පැංගිරි තෙල් සර් පැංගිරි තෙල් ස්වාභාවික බහදන දෙයක් නේද ඔව් ස්වාභාවික බහදන මම පෙන්නන පැංගිරි ශාකය වෙන්න මේ ශාකෙන් ගන්න එළවලු තෙල් තල තෙල් පොල් තෙල් ගන්න නෑ පැංගිරි තෙල් මේ තමයි පැංගිරි ශාකය හොඳ ඒ තියෙන්නේ පැංගිරි තමයි පැංගිරි තෙල් ගන්න ගන්නේ මේක හොඳ රයිට් ඊළඟට කොට්ට උරේක රූපේ දැක් වෙන පරිදි මලක් මහන්න අපි දන්නවා අපි කතා කරා අපේ පාඩම් වලත් ඔය කියනුතේ සර් පැංගිරි පඳුර මේ පැංගිරි කොළ තියෙන පඳුරක් ගෙදර තිබ්බත් ඒ ගෙදරට මදුර වෙන්නේ නැද්ද සමහර විටකේ තියෙන ගඳට මදුර විකර්ෂණය වෙන්න පුළුවන් එහෙම ගැතුවා එහෙම වෙන්න පුළුවන් නමුත් අර ගොඩ හොඳට අර ඒ සුවඳ හොඳට ස්මෙල් එක එනකොට තමයි මදුරු එන්නේ නැත්තේ. දැන් අපි ඔය කිව්වට පැංගිරි තෙල් ගාලා චුට්ටි වෙලාවක් යනකොට ඒකේ සැර නැති වෙච්ච ගමන් ආයි මදුරු කනෝනේ. බො පොඩි වෙලාවයි තියෙන්නේ ඉතින්. අර ඒක ඒගොල්ලෝ ඒ සැරට තමයි එන්නේ නැත්තේ. රයිට් ඊළඟට පුතේ මේ අපි මතකයි අපි අර ලේන්සුව මහන කොටත් ඔයක කිව්වා වාටිය මහන්නේ බ්ලැන්කට් මැස්මෙන් මල මහන්නේ දම්බල් මැස්මෙන් කියලා. මතකයි ඔයගේ දවසක් කිව්වා. අර එහෙනම් දංගල් ගන්න. ඔ පුතේ. අපේ සිලබස් එකේ මැස්ම වල තියනවද? මැස්ම වල අර හමු වෙන කීපේ විතරයි පුතේ. අර හමු වෙනවා අපිට ඔය අපි පරිසරයට කතා කරනනේ මැස්මෝල් කීපයක් කතා කරේ ඒ ටික තමයි මම මැස්මෝල් ටික දෙන්නයි ගැටලුවක් නැහැ මැස්මෝල් තියෙනවා
වාටිය මහන්න බ්ලැන්කට් මැස්සු මේක මහන්න දම්වැල් මැස්සු අනිවාර්යෙන් තියෙන. ඒ ගැටලුවක් නැහැ. හරි. ඒක මම අපි හමු වෙන ටික දිගට එකතු කරලා කතා කරා. දැන් ඒ ඒ ටික තමයි මේ කතා කරන්නේ. හරි. හරි. ඊළඟට මේ තමයි දම්වැල් මැස්සු වලින්. ඊළඟට අපි ඔව් මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථාන ආසන්නම නගරය ඔබ පුති කියන්නේ. සර් අපේ සිලබස් එකේ කුරුළු සෙවණැලි තියෙනවද? කුරුළු සෙවණැලි කියලා නැහැ පුතේ. එහෙම කුරුළු සෙවණැලි නැහැ. හැබැයි මෙහෙමයි. අපිට දැන් කුරුල්ලෙක්ගේ හොටේකින් පාදයකින් හෙවණැල්ලකින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙම සෙවණැලි ටික සෙවණැලි හඳුනා ගැනීම කියලා නැහැ. දැන් අර සමහර පොත්වල මේ පිටු දෙකක් තුනක් ඉතුරු වුණාම මම දැකලා තියෙනවා කඩවල තියෙන පොත්වල මේ සෙවණැලි එක එක දේවල් දාලා තියෙනවා. ඉතින් ඒ තියෙන සෙවණැලි 50ක් 60ක් පාඩම් කරන්න බෑ. හොඳේ? එහෙම පාඩම් කරන්න බෑ. දැන් ඔය හෙවණැලි කියන එක හැදෙන්නම අපිට කුරුල්ල හඳුනා ගන්න පුළුවන්ද කියලා. දැන් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනද? දැක්කොත් අහන්නේ කාක්කෙක් මොනරෙක් ඒ කියන්නේ අපි දකින බකමූණෙක් ඒ කියන්නේ අපිට අඳුන ගන්න දැන් ඔය කුරුළු හැවනලි ගියවුරු ගිය කලින් සිලබස් එක ඇහුවා අහනකොටත් ඇහුවේ බොහොම සරල සතෙක් පුතේ අපිට ඒ කියන්නේ අඳුර ගන්න බැරි තරම් ඒ උත්තර හතරෙන් ගලප ගන්න බැරි තරම් උත්තරයක් කවදාවත් අහලා නැහැ ඒ කියන්නේ පුතේ ලීනිය වගේ අහන්නේ එහෙම අඳුර ගන්න පුළුවන් නෑ විතරයි පුතේ අඳුර ගන්න පුළුවන් ලක්ෂණත් එක්ක තමයි අහන්නේ ඒ කියන්නේ අපිට ඒ කුරුළු හැවනල්ල හරි හොටේ හරි පාදේ හරි කුරුල්ලගේ රූපේ හරි දීලා අපි ස්ථිරවම උත්තර ටික අපි එතුම හරියටම ෂුවර් නැහැ නමුත් අපි කපුට දාන්න බකමුණ දාන්න මේ දෙන්න දාන්න අපිට යාතේ තර්ක කරලා ගන්න පුළුවන් එහෙම හරි ගන්න පුළුවන් එකක් ඒ කියන්නේ හැම ලංකාවේ හැම දරුවෙක්ම දැකපු ඔයාලා වගේ පුංචි ළමයි ලංකාව පුරාම ඉන්න විවිධ පැතිවල ඒ හැම දරුවෙක්ම දකින්න පුළුවන් හැම දරුවෙක්ටම පොදු හැම ප්‍රදේශයකම ඉන්න ප්‍රසිද්ධ සතෙක් තමයි අහුවත් අහන්නේ පුතේ ඒක යන බයක් වෙන්න එපා ඒ නිසා අර තියෙන තරම් පොත්වල තියෙන මහා දේවල් බලන්න එපා ඒක ටිකක් බලන්න නමුත් ඔයා මෙහෙම අනියත බයක් ඇති කරගන්න එපා මට මේක පාඩම් කරගන්න බැරි වෙයි මේ හේවණල්ල මට බැරි වෙයි එන දේ මට බැරි වෙයි කියලා හදාගන්න එපා ඒ කියන්නේ මේ ඉතිහාසය තුල කවදාවත් දරුවෙක්ට ඔයාලා වගේ වැඩ කරන දරුවෙක්ට කවදාවත් මේ කුරුල්ලෙක්ගේ රූපයක් ගහක් අඳ දැන් ගස් ගත්තත් එහෙම තමයි ප්‍රසිද්ධ ගහක් හැම මිදුලකම තියෙන හැම ඉස්කෝලේකම වැවෙන හැම තැනකම තියෙන පැලෑටියක් ගැන තමයි අහන්නේ මේ පැලෑටිය මොකක්ද මේ මල මොකක්ද කියලා අහන්න පුළුවන් නේ අපිට මල් අඳුර ගන්න තියෙනවා සප්තු අඳුර ගන්න තියෙනවා ඉතින් එතකොට අහන්නේ ප්‍රසිද්ධ දේවල් ඒ බොහොමයක් දේවල් අපි ඔයාලට දැන් දීලා තියෙන සටහන් වල දීවිච්ච දේවල් ඉතින් ඒව තමයි අහන්නේ රයිට් ඒවා ඒගොල්ලෝගේ ස්වරූප ඒව අහන්නේ බය වෙන්න එපා ඒකේ පළවෙනි දේ තමයි බය වෙන්න මට පුළුවන් කියන තැන ඉන්න අරවත් බලන්න ඒක බැලුවට වැරද්දක් නැහැ හොඳයි හයි දැන් සූර්යක නමස්කාරය තහන් පුළුවන්ද සූර්ය නමස්කාරය අහන්න දෙයියනේ අහන්න ඇත්තේ කොහොමද ඒක නම් අහන්න දැන් ඕක එක එක අහන්න එපා දැන් මට පාර පාඩම කරගන්න බැරි නෝද මේ දැන් මෙහෙමයි පුතාලට මම සටහන් දීලා තියෙන ස්කෝලේ ටීචර් දීලා තියෙන ගුරුවක් පුත සමහරට ඇති පුතාලගේ මාස්ටර් ගයිඩ් හරි පොතක් ගත්තම පොතේ තියෙනවා ඒවයි මොකක් හරි පොත් පුතාල සටහන් පොතේ ඒ පොතක බලන්න ඒ තියෙන ටික අහනවා ඒකේ අහන්න තියෙන්නේ නැහැ දැන් ඔය 500ක් අහුව මට ඔක්කොම උත්තර දෙන්න වෙනවා හරි ඊළඟට මහවැලි ගඟ ප්‍රධාන ගඟ මුහුදට වැටෙන පුතේ ත්‍රිකුණාමලයේ නගරය ඒක අපි දැනගන්න ඕන රයිට් ඊළඟට ලී කැටයම් වල ප්‍රසිද්ධ ස්ථානේ තමයි පුතේ ඇම්බැක්කේ දේවාලය ඒක අපි දන්නවා දැන් ඔයගොල්ලන්ට නම් තියෙනවා අර පනාවිටේ ලී අම්බලම ගැන කතා කරා අපි නේද ඇම්බැක්කේ දේවාලය රයිට් මේ තමයි මේ යාපහුව බලකොටු මේ තමයි ලෝවා මහපාය මේ ඇම්බැක්කේ හරියටම ශ්‍රී පාද ස්ථාන පිළිලා තියෙන රත්නපුර නගරේද දැන් මම කියලා දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ දැන් එතනට එනකන් ඉන්නකෝ ඉතින් චුට්ටක් ඉන්නවනේ එතකන් එනකන් ඉන්න ඕන වෙලාවට තමයි අපෙන් යන්නේ නැත්තම් දිසාරා දිසාරා රයිට් මේක කරන්න එපා ඔය ටික ටික අහුවෙන කවුද එන්නේ කියලා ඔය මේකෙන් අත ගන්න පුතේ දිසාරා ඔයාගේ ඔයාගෙන් මේ මේක ටච් වෙනවා රයිට් ඒක කරන්න එපා ඕන එක්කෙනෙක් අල්ලගත්ත දිසාරා තමයි try කරන්නේ හොඳේ රයිට් ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න රයිට් මෙන්න පුතේ පුතේ අම්බැක් දෙයල මේ දේවාලේ මහා ලොකු වෙනසක් නැහැ මේ බලන්න මේ ඔයාලට පේන ලී කණු ටිකක් තියෙනවා මේ ලී කණු හැම එකේම තියෙනවා පැටියෝ ලස්සන ගල් කැටයක් මේ ලී කැටයක් ලස්සන ලී කැටයක් නෑ ඒකේ වහල අර මේ මං කියනවා මං එකක් තියෙන එක මං කියන්නේ රයිට් මේ බලන්න මේ ලස්සන ලී කැටයක් තියෙන්නේ රයිට් මේ ලස්සන ලී කැටයක් තියෙනවා බලන්න ඒ වගේම තමයි මේ වහල මේ බලන්න පරාල 20 ගානක් තියෙනවා මේ වහලේ පරාල 20 ගානම 26ක් තියෙනවා මේ ඔක්කොම හයි වෙලා තියෙන්නේ මේක මේ එක ලී යන්නේ දැන් මේ ඇනේ ගැලවුවොත් පරාල් ටික ඔක්කොම ගැලවෙනවා. ඒ කියන්නේ ඒක විශ්මිත වහලා. රයිට්. ඒ වගේ මෙන් මේ වහල. මම මේක පෙන්නුව අමතර දෙයක් විදිහට පුතාල. ඒ කියන්නේ ලී වලින් කරපු අපේ ඉස්සර කාලේ හිටපු මේ වඩු කාර්මිකයින් කොච්චර දක්ෂද බලන්න. මේ එක ඇනෙන් තමයි මේ පරාල් ඔක්කොම නවත්තලා දීන්නේ. දැන් අද අපි වහලක් හදනකොට ඇන කිලෝ 100ක් විතර ගන්නවා නේ. බලන්න එක ඇනේකින් තමයි ඔක්කොම නවත්තලා දීන්නේ. රයිට්. ඒ අපේ දේවල්. රයිට්. බලන්න.
හරි මේ ඉසුරුමුණි විහාරය මේ ඉසුරුමුණි විහාරය ගැන මම කලින් කතා කරා මේකේ තියෙන ගල් කැටයම් මේ මේ බිත්තියේ තියෙන ඒ වගේම වෙනමක් පිටතිවිල හමු වෙලා තියෙනවා අපිට රයිට් මේ ඊළඟ ශ්‍රීපාදේ ගැන එනවා ශ්‍රීපාදේ ඇත්තම කියනවා නම් මේ පේපර් එක හදනකොට මේ පේපර් එක බලාපොරොත්තුනේ ශ්‍රීපාදේ අයිති වෙන පලාත විදියට උත්තරේ පත්‍රය ආවේ සබරගමු ඒක තමයි ඇත්ත කතාව මොකද ශ්‍රීපාදේ සම්බන්ධයෙන් සියලු වතාවත් කරන්නේ සියලු අයිතීන් කියන්නේ සබරගමු වලට ඒක මේ පාරවල් දෙකෙන් නගින්න පුළුවන් උනර ශ්‍රීපාදස්ථාන පාරවල් දෙකෙන් නගන්න නගින්න පුළුවන් නේ ඔව් ආයි මේ ශ්‍රීපාදස්ථාන අයිති සබරගෙන රත්නපුර දිස්ත්‍රික්කෙට ඔව් නෑ ඔව් ඒකර දැන් මේ මේකේ පුතේ මෙතන සම්පූර්ණ අයිතිය පරිපාලන අයිතිය පරිපාලනය වෙන්නේ ඔක්කොම කටයුතු වෙන්නේ සබරගමුවේ රත්නපුරෙන් තමයි ඒ මහල් රත්නපුරේ මහදිසා පරිතුමා තමයි මේ ඔක්කොම ඒ සියල්ල ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒක තමයි බලාපොරොත්තු. නමුත් ඔයගොල්ලෝ Excuse me sir. ඔව් කියන්නේ. උත්තර පත්‍රයේ මැදමයි සබරගමුවේ දෙකදම ඉවර නෑ ඉවර නෑ ඉවර නෑ. දැන් ඔය මෙහෙම කරන්න පුතේ. පුතාලා එක්කෙනෙක්වත් කතා නොකරම ඉන්නකො පැටියෝ. හොඳේ ගොඩක් ඉන්නේ. දැන් මම කියන්නේ ඉවරන කලින් ඔයගොල්ලෝ අනිත් පැත්තට පායන. ඒක තමයි වෙන්නේ. ඉන්නකො उत्तर दिन गूगल 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 मैपे सर्च कर बोर्डर मेतन श्रीपादी तीन बोर्डर पलाई बोर्डर तम तीन गूगल मैप गूगल मैप दाने मेक मे गोल मद्यम पलात गूगल मैप मद्यम पलात अपे मिनी दूर स्थित तीन सफर पलात पुंच गटल मत वे आवृद्धे मे दिखटम लखन तुन यान मेक दोटा दिखटम दिखम निवेदी मेमने आवृद्धे යano තීරණය කළා මේ දෙකටම ලකුණු දුන්න යano දැනටත් අපිට කියන්න තියෙන දෙපැත්තටම IT කියලා එක තමයි වෙන කියන දෙයක් නැහැ right ලාංකේය ජනතාව විසින් නිදහස් සමරනු ලබන ගයිඩ් එකේ තියෙන මොකද්ද ගයිඩ් එකේ එහෙම එකයි එක කියලා කන්නේ නැහැ එහෙම ගයිඩ් වල හැමදේම නැහැ excuse me sir කවුද ශ්‍රී පාදස්ථානයේට ආදම්ස්ගේ පාදය කියලා කියනෝ නේද ඔව් මේ තියෙන ආදම්ස් ස්පීක් කියලා ස්පීක් කියලා තියෙන මේ තියෙන गूगल संपूर्ण परिपालन प्रश्न राज्य सिंह ඊළඟට මුදල් නෝට්ටුව එක පොදු ලක්ෂණයක හොඳට මතක තියාගන්න මුදල් නෝට්ටු ගැන මේ අදත් මම මේ දැම්මා පෝස්ට් එකකට පොඩි කමෙන්ට් එකක් මේ මහා විශාල අපරාධයක් තියෙනවා අනවශ්‍ය දේවල් පාඩම් කරන මේ මුදල් නෝට්ටු වල තියෙන ඇලවේලි සමනලයෝ කුරුල්ලෝ පාඩම් කරන්න එපා එකක්වත් පුතාලට මුදල් නෝට්ටු ගැන අහන්නේ මෙන්න මෙච්චරයි අහන්නේ හොඳට මතක තියාගන්න මේක ආයි අහන්න එපා මුකුත්ම කතා කරන්න එපා බය වෙන්න එපා වගකීම 100,000ක් මන් දරනවා right මෙන්න මෙච්චරයි පුතාලට අහන්නේ කාසියක හැඩයයි කාසියක පාටයි ඕන නම් අහන්න පුළුවන් සුවිශේෂී පාටක් තියෙනම් පහ කාසි වගේ ඒකයි දෙක කාසියක හැඩේ දැන් පාටවල අලුත් කාසි වල ඇත්තෙත් නැහැ කාසියක හැඩයයි right දෙක කාසි වල නෝට්ටු තමයි අහන්නේ නෝට්ටු ගැන තමයි කාසි ගැන අහන්නේ නැහැ සාමාන්‍යයෙන් නෝට්ටු ගැන පුතාලගෙන් අහන්නේ මෙන්න මෙච්චරයි හොඳට බලා ගන්න අතක තියා ගන්න එක නෝට්ටුවේ පාට පුතාලට ඕන නම් ලියාගත්තක් කමන්නේ පුතාලා නෝට්ටු ගැන අහනවා නම් අහන්නේ මෙන්න මේ කරුණු ටික ඕන නම් ලියා ගන්න පොඩ්ඩක් පැත්තක नोट्टुवे आगे इलाक्कमें
නෝට්ටුවේ ඉලක්කමෙන් ඊළඟට අකුරෙන් භාෂා තුනෙන්ම තියෙනවා. එකක් අහන්න පුළුවන්. නෝට්ටුවේ අගය ඉලක්කමෙන් හා අකුරෙන් භාෂා තුනෙන්ම ඇත. භාෂා තුනෙන්ම ඇත. රයිට්. ඊළඟ එක තමයි තුන්වෙනි එක නිකුත් කළ දිනය. නිකුත් කළ දිනය අහන්නේ නෑ. ඒකේ තියෙන වැදගත් දෙයක් යටතේ ඇහුවොත් නිකුත් කළ දිනය තියෙනවා කියන එක විතරයි දැනගන්න ඕන. දිනපාලම් කරන්න කියලා නෙමෙයි කියන්නේ. නෝට්ටුවක සුවිශේෂී කරුණු මොනවද කියලා අපි හිතමු ගණිතයට ශිෂ්‍යත්වෙ නෙමෙයි නිකන් ලියන දුන්නොත් ඔන්න ඔය ටික තමයි දැනගන්න ඕන. ඔක ගුරුවත් පොතේ තියෙනවා. ඔක අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නකට අපෙන් අහන්න පුළුවන්. නැත්නම් අපිට ගණිතයේ පේපර් එක ගණිතයේ කොටස තියෙනවා. නෝට්ටුවක ඇති සුවිශේෂී ලක්ෂණ දෙකක් ලියන්න. අපි එතකොට ලියමු නිකුත් කළ දිනය. හරිනේ? රයිට්. ඊළඟ එක ලියන්න. සර්. අස්සන් තැබූ අය. අස්සන් තැබූ අය. අස්සන් තැබූ අය දෙන්නක කවුද කියලා දැනගන්න ඕන. කවුද අස්සන් තැබූ අය? මේ කිනෝ දෙන්නේ කවුද? මුදල් ලැබති මහ බැංකුවේ අධිපති. ඔව්. ඒක ලියාගන්න. අස්සන් තැබූ අය කියන එක යටින් ලියාගන්න. මුදල් ලැබති මහ බැංකුවේ අධිපති. ඒ දෙන්න අහන්න. ඔව්. තේම අපේ ස්කෝලේ හතර වසරේදී එහෙම අපි මේ මුදල් නෝට්ටු එහෙම අර කොළවල තිබ්බේ වලෝලා ඔක්කොම විස්තර ලිව්වා. එහෙම කරා පුතේ. කමක් නැහැ ඒක දැන්. ඒක එනවද සර්? නැහැ. එහෙන් එන්නේ නැහැ පැටියෝ. සමනල. දැන් දුන්න ටික විතර දෙන්නේ. ඔව් ඔව් ඔව්. විශේෂත්‍රයෙන් එච්චරයි පුතේ. දැනගත්තට කමක් නැහැ. ඒ අපි අලවල කරන්නේ පුතේ. කටපාඩම් කරන්න නෙමෙයි හඳුන ගන්න. දැන් අපි අවබෝධ වැඩින් අපි අඳුනගත්තර කමක් නැහැ මේක 10 කොලේ මේවා තියෙන අඳුනගත්තර වරදක් නැහැ මම කියන්නේ මේ වෙලාවේ මේ නෝට්ටු පහේ තියෙන ගිරව් ටිකයි මම මේ සමනලියෝ ටිකයි පාඩම් කරන්න ඉපයි කියලා පුතාලගෙන් ඇහුවොත් අහන්නේ මේ මතක හිටන දේවල් ටිකනේ මම මේ කියන්නේ මේ ටික විතරයි හරි දැන් ඉතින් සර් ෂුවර් එකටම එන්නේ නැහනේ අනේ එහෙනම් පාඩම් කරගන්න මට මොකෝ අම්මල දුවලට ඔන්න පාඩම් කරගන්න කැති කි මෙච්චරක් කියලා අහන වෙන ඕන කේමාවක් කරගන්න ඊළඟ ලියන්න පුතේ මේ පස්වෙනි එක ලියන්න මෙන්න මේකක් තියෙන හොඳට බලන්න මොකද්ද ශ්‍රී ලංකා මහ බැංකුව කියලා ශ්‍රී ලංකා මහ බැංකුව යන්න භාෂා තුනෙන්ම ඇත දැන් මේක තමයි මේ මේ මේකේ උත්තරේ ඒක ශ්‍රී ලංකා මහ බැංකුව යන්න භාෂා තුනෙන්ම ඇත රයිට් අපිට ඔන්න ඔය පහ තියෙනවා පුතේ ඔය පහ ගැන ගැන ඔය පහ දැනගන්න ඕන. ඔය පහ තියෙනවයි කියන එක විතරයි. ඕක ඉතින් අපි දන්න දෙයක් නේ. අපි දන්න දෙයක්. ඒ කියන්නේ අපි දන්න දේ කියන්නේ අපි හැමෝටම මතක තියෙන දේ විතරයි අහන්නේ. රයිට් ඔය කුරුල්ල ඔය තියෙන දේවල් මතක තියාගන්න පුළුවන් කාට? ඕන්නේ නැහැ. රයිට්. හරි. ඊළඟ එක. අංක එතකොට උත්තරේ එන්නේ හැම මුදල් නෝට්ටුවේ පොදු ලක්ෂණ පුන් කලස තියෙන එක නැහැ. දියැලක් හැම එකේම නැහැ. උත්තරේ අංක 3 මහා බැංකුව කියලා තියෙනවා. නෝට්ටුවේ අගේ දෙමළ සිංහල වලින් විතරක් ඉංග්‍රීසියෙනුත් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙම මේ අවුරුද්දේ එන්න පුළුවන්. ඒකට පුතාලට ඕන තොරතුරු ටික මම දීලා තියෙනවා. ඔය ටික කියවගන්න ඇති. ආහාර ගැනීම සම්බන්ධයෙන් අපතොල තිබිය යුතු හොඳ පුරුද්දකි. එක ක්ෂණික ආහාර නිතර භාවිතය. ඒ කියන්නේ ෂෝට් ඊට්ස් හොඳ නැත. කැණි රස ආහාර වැඩිපුර අනුභව කිරීම හොඳ නැත. මම පෙන්නලා තියෙනවා ඒවා නියමෙටම. ප්‍රධාන ආහාර වේල් සඳහා පලා වර්ග එකතු කර ගැනීම. හරිම වැදගත්. කෑම පලා වලින් අපිට විටමින් ඛනිජ වගේම තන්තු කෙඳිත් ලැබෙනවා. ඉතින් ඒවා හරි වැදගත් ආහාර මාර්ගයේ ගමන් කරවන්න. රයිට්. ඊළඟට විවේක ලැබෙන සෑම විටම අනුභව කිරීම කරන්න. අනුභව කරාම හැකි නේද බෝලයක් වගේ වෙන්න. ඉඳ ලැබෙන හැම වෙලාවෙම කන් ලෙත් වෙන්න එපා. දැන් බෝලයක් වගේ වෙලා තියෙන කට්ටිය ගෙදර ටිල කකා ඉඳලා. නේද? හරි. ඊළඟට ආපන ශාලාවක තබා තියෙන භාජන දෙකක්. මෙන්න මේ විදිහේ භාජන දෙකක්. ඔය පළවෙනි එකට දාන්නේ කොළපාටකට දිරන එක. මේක මම නිකන් පාට දාලා තියෙන්නේ. අනිත් එක නොදිරන ඒවා. එහෙම දාන තියෙන. එතකොට ඒකට දාන සුදුසු එක තමයි කඩදාසි යෝගට් කෝප්පය. උත්තරය අංක 3. ඊළඟට වැහි පීලි කෑල්ලකට බොග වගාවට නිවැරදි එක අහන්නේ. නිවැරදි එක නේ. එතකොට ඒක සාතු කරන්න අපහසු වෙන්න බෑ. පහසුයි. එකම ස්ථානයක තියන්න ඕනේ. තැන තැන ගෙනියන්න පුළුවන්. අත් අතුන්ගෙන් ආරක්ෂා කරන්න අපහසු නෑ ලේසි. උත්තරය අංක 4. ඉඩකඩ සීමා වෙච්ච තැන්වල අපි හිතමු තාප්පයක් අයිනේ නේද? එහෙම කරන්න පුළුවන්. උත්තරය අංක 4. තොරතුරු සජීව ලබා දෙන පුතේ ගුවන් විදුලියෙන්. ඒකේ එවෙලෙම ගුවන් විදුලියේ රූපවාහිනී ලයිව් එවෙලෙම දෙනවා. අනිත් ඒවා කලින් මුද්‍රණය කරපුවා තමයි තියෙන්නේ. රයිට්. තැපැල් පෙට්ටිය දැන් මෙන්න මේ හොඳ ප්‍රශ්නයක්. මේ ඔයාලා හිතන්නේ නැහැ පුතේ
මේ තැපැල් පෙට්ටියේ කතාව තැපැල් පෙට්ටියේ එතකොට මේ ලිපියකට තිබිය හැකි වැඩිම බර නැද්ද? නෑ නෑ ඒක කොහෙද? තැපැල් පෙට්ටිය ඇහුවේ අවුරුද්දේ ඔය ළමයි 95%ක්ම වැරදි. 95නේ 99ක්ම වැරදි. හරිම කතා. හැබැයි ඉතින් මේ කිසිම අසාධාරණයක් නෑ. මේ ඔයාලා හැම දර මෙතන ඉන්න හැම දරුවෙක්ම තැපැල් කාන්තෝරුවකට ගිහින් තියෙන මොකද අපි තුනේ පන්තියේදී රජයේ ආයතනයකට එක්ක යන්න තියෙනවා තුනේදී. අපි එක්ක යන්නේ අපිට මොකද හැම ලංකාවේ හැම ඉස්කෝලේකම දරුවෙක් එක්ක යන්න පුළුවන් හොඳම තැන තමයි තැපැල් කාන්තෝරුව. හැම ඉස්කෝලයක් එක්ක උප තැපැල් කාන්තෝරුවක් හරි තියෙනවා. ඉතින් අපි තැපැල් කාන්තෝරුවේ මේ තැපැල් මහත්මයාට කියලා අපි ඉතින් ගිහිල්ලා ඒ හොඳ ලෙසන් එකක් ලේස්ති කරලා දෙනවා. ඊළඟට බලන්න අපි හැම ගමකම හැම තැනකම ලියුම් පෙට්ටියක් තියෙනවා. ඕක දකින්න වෙලා තියෙන ඕ අපිට ඇහැ යදන්නේ. අන්න ඒක තමයි එදා ඒ අවුරුද්දේ බැලුවේ දරුවෝ මේව ඇහැ යොදනවද? හැම තැනකම තියෙන දෙයක්. මේක සටහන් වෙච්ච එකම එක දියුර්ත කරන්නගේ නම දාලා නැහැ. පියුම් මහත්තයාගේ නම ගහලා නැහැ. ඕකේ. ලිපියකට තියෙන පුළුවන් වැඩිම බර. එහෙම ගහලා නැහැ. එහෙම ගහලා ඒක ඒක තියෙන්නේ කන්තෝරුවේ. බර වැඩි නම් ඒවා වෙනම අය කරගන්න. ඒ කන්තෝරුව ලිපිය ගන්න දිනේ නැහැ. දිනේ නැහැ වෙලාව තියෙන්නේ. කීයද වෙලාව කියලා දාලා තියෙනවා. right? excuse me sir. ඔබට 52 වෙනි ප්‍රශ්න කරේ නේ. 22. 52 පළල් මාර්ගයේ පෙන්වුම් කිරීමට භාවිතා කරන්න. ඒ වගේ වයින් කරා. ඒ වයින් කරා. ඒ වයින් කළා දින පුතේ මේක බලා ගන්න පැටියෝ. මං ප්‍රශ්න ටිකක් අයින් කළා. ප්‍රශ්න පහක් අයින් කළා දින. හතරක් අයින් කළා දින මේකේ. අයින් කරේ පුතේ මම අයින් කරන්න ඕනේ වයින් කරා. අනවශ්‍ය වයින් කරා පුතේ ටිකක් ඕනේ. කීපයක් අයින් කළා තියෙන හොනේ ඔක්කොම කරේ නෑ මම හොනේ. මේ දාන ටික විතරක් බලා ගන්න පැටියෝ හොනේ. right. මොකද මං අර ඔයා ඒ සමහර ඒවා අනවශ්‍ය ඒවා ටික අයින් කළා තියෙන මේව ටික අරගෙන තමයි යන්නේ. එතකොට නැත්තම් ඔබ තේරුම්ම නැහැ අනවශ්‍යව කතා කරන්නේ. හරි පැටි. ඊළඟට එහෙනම් උත්තරේ හරිය වේලාව. ඊළඟට තියෙනවා මේ ඔය භාජන දෙකට මුං ඇට දැම්මම දෙකටම තෙතයි. නමුත් පුතේ දැන් දෙකේම පැලවෙනවා. සර් 20 ප්‍රශ්න උත්තරේ 3 නේද? ඇයි සර් ඒකේ කඩදාසස දිරනවද? ඔව්. දිරනවනේ. එතකොට සේදී ඉතිරි වූ ආහාර කඩදාස් දෙක අනිත් පැත්ත හරියන්නේ නැහැ නේ. ඒක එතනින් එනකොට අනිත් පැත්ත වැරදිනේ. ඒකනේ ප්‍රශ්නේ. හරි. ඊළඟ පුතේ ඔය දෙකම හොඳ දෙක. සර් කඩදාස් හදන්නේ ශාකපත්‍ර වලින්ද? ශාකපත්‍ර වලින් පුතේ. ශාක කොටස් එකතු කරලා ඒක පල්පයක් හදලා තමයි කඩදාස් හදන්න. ඊළඟ පුතේ දැන් ඔය දෙකම හරි පැටි. ඔය දෙකම මේ පැලවෙනවා. හැබැයි පැලුණාට පුතේ හොඳටම පැලවෙනවා. මොකද අරක වතුර ඇතුළේනේ තියෙන්නේ. එතකොට ඒකට වැඩෙන්න ඔක්සිජන් එහෙම මදි. එතකොට හොඳටම වැඩෙන්නේ ඔතන හොඳින්ම කියන වචනේ මතක කරගන්න හොඳින්ම පැලවෙන්නේ B දෙකේම පැලවෙනවා සර් ඉතින් ජලය හරහා වාතය එනවනේ නෑ ඒ ඒවට ඕක ජලජ ශාකයක් නෙවෙයිනේ ඕක ජලජ ශාකයක් නෙමෙයි මුං ඇට මතු පිට එතකොට තෙත සහිත මතු පිටක තියලා තිබ්බම වාතයත් එක්ක දැන් හොඳට වැඩෙන්නේ හොඳින්ම කියන වචනෙත් එක තමයි ඕක ගන්න වෙන්නේ උත්තරේ අංක 2 ඊළඟට අනතුරක් සිදුවීමට වඩාත්ම ඉඩ ඇති අවස්ථාව තමයි පුතේ මොකද්ද රතිඤ්ඤා පත්තු කිරීම උත්සවයක් අවසානයේ රතිඤ්ඤා පත්තු කරලා ගැටලු ගොඩාක් වෙන්න පුළුවන්. ඔය එතකොට අනිත් ඒවා ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. ඒවා ආරක්ෂිතයි කිසි ප්‍රශ්නයක් එනව නෙවෙයි. ද සර්පෙක් දෂ්ට කරා මේක ඔබ කතා කරන තියෙන දෙයක් කල යුතු හොඳම ප්‍රථම ආධාරය තමයි සර්පය හඳුන ගන්න ඕනේ ඒක ඇත්ත. නමුත් අහන්නේ මෙතන ප්‍රථම ආධාරයනේ. ප්‍රථම ආධාරය තමයි මොකද්ද? දෂ්ට කර ස්ථානය වතුරෙන් සෝදලා දාන එක. සෝදලා ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාරයක් කරා යන්න ඕන. වෙලුම්පටි දාලා ගැට ගහන්න එපා. එතකොට එතනින් ලේ ගමන් කිරීම මේ වෙලාව සමහර කකුල කපන්න පවා වෙන්න පුළුවන් උණුසුම් පාන දෙන්නේ නැහැ මොකද දන්නවද උණුසුම් පානයක් දීපු ගමන් පුතේ අපේ ඇඟේ ලේ ගමන ඉක්මන් වෙනවා උණුසුම් පානයක් ගත්ත ගමන් අපේ ඇඟේ ලේ ගමන ඉක්මන් වෙනවා අපි කෝපි කෝප්පයක් බීව ගමන් ඉක්මනට ලේ ගමන් කරනවා ඒ නිසා අපිට ප්‍රබෝධයක් එන්නේ අපි තේ එකක් බීව ගමන් අපිට එනවා නිකන් ප්‍රබෝධයක් ඉක්මනට ලේ ගමන් එතකොට දැන් ඔය උණුසුම් පානයක් බීවොත් එහෙම ඇඟේ විස තියෙන කෙනාට යාගේ ඇඟ පුරාම ඉක්මනට විස ගමන් කරනවා ඒ කියන්නේ එයාගේ හානිය දෙගුණ තෙගුණ වෙනවා ඒ නිසා හොඳ නැහැ. හරි. හරි. හොඳයි ওই ටික තමයි කතා කරන්නේ. මම හිතන පුතාලට යම් කරුණු ටිකක් එන්නේ නැති. රට ගන්න අපේ නිබන්ධනේ පැටියෝ. අපේ නිබන්ධනේ ගමු. අපි අද පාඩමට සිංහල පාඩමට කතා කරමු පොඩ්ඩක්. මම පරිසර ටිකක් කතා කරේ පරිසර පාඩම අපි අද පාඩමක් විදියට දාලා නැහැ පාඩමක්. ඒ නිසා මම තමයි ටිකක් වැඩිපුර කතා කරේ. කොහොමත් පුතේ ප්‍රශ්න අපේ දැනුම ප්‍රශ්නත් එක්ක කලම්බණය කළා තමයි ගන්න උර. ඒක තමයි වැදගත්ම කාරණය. හොඳයි හරි අපි යමු පුතේ ලිපියක් ලියන්න හදන්න. ඔන්න අද දෙනවා නියම ක්‍රියාකාරකමක් ඈ. මට ඔයගොල්ලෝ හැමෝම දැන් මෙත්තම දැන් මම ඔයගොල්ලෝන්ගේ දේවල් දැක්කේ නෑනේ. කීප දෙනෙක් නම් මං අඳුරන දකින ඉන්න ඔක්කෙනෙක් දෙන්නේ. මෙතන ඉන්න ගොඩාක් අය ඉන්නේ ඈත අය. ඔන්න දැන් තියෙන වැඩක් කරන්න ඔන්න ඔයගොල්ලෝන්ගේ අකුරු බලන්නවට ඔයගොල්ලෝන්ගේ ක්‍රියාකාරකමක් බලන්න මට අවස්ථාවක් තියෙනවා. රයිට්.
හැම කෙනෙක්ම ලියුමක් ලියලා තැපෑලට දාන්න ඕන. ඒක මේ තමයි මේ මේ අභ්‍යාසය මම මේක දැම්මේ නෑ මම ඒක දෙනවා වෙනම සටහන. පැවුරුම තමයි ඒක. මේ මේ සතියේ පැවුරුම බලන්නේ මම. හරිනේ. රයිට් ඔන්න එහෙම ඒව කරනවා අපි. හොඳයි. රයිට්. ඒක ආටල් ලියුම දාන්න. මම කියනවා ඉතින් අපි පාඩම කරලා බලමු රයිට්. දැන් අපි ඉස්සෙල්ලම යමු. දැන් අපිට තියෙන පොතේ දැන් අපි කලින් අවුරුද්ද වෙනන් ලිව්ව ලියුම් වර්ග දෙකක්. පෞද්ගලික ලිපි රාජකාරී ලිපි. දැන් මේ අවුරුද්දේ රාජකාරී ලිපි අයින් කරලා තියෙන පෞද්ගලික ලිපි විතරයි. දැන් කියන්න කනගාටුයි. දැන් ලියුම් ලියන්නේ නැහැ. දැන් ඔක්කොම SMS නේ. ඊමේල් දාන්නේ SMS දාන්නේ කෝල් එකක් ගත්තා. එහෙම ලියන්නේ නැහැ. එතකොට මොකද්ද පෞද්ගලික ලිපි කියන්නේ? දැන් අපි තියෙන මං කෝනේ අලුත් රාජකාරී ලිපි රාජකාරී ලිපියක් කියන්නේ මම අපේ ප්‍රධානියා එක්ක දැන් මම මැතිවරණ කොමසාරිස්තුමා එක්ක නේද ඡන්දෙට මංගට එන්න කියලා තිනවා මම ලියන මට මේ හදිසි ඡන්දෙට සම්බන්ධ වෙන්න බෑ නේද? ඒක එතකොට රාජකාරී මට්ටමේ ලියන ලිපියක්. එතකොට මම හිතවතෙක්ට මගේ රටේ ඉන්න යාළුවෙක්ට මම ලියන්නේ පෞද්ගලික ලිපියක්. එතකොට පෞද්ගලික ලිපියක් කියන්නේ පුතේ තමන්ගේ ඥාතියෙක්ට හිතවතෙක්ට දන්න කෙනෙක්ට සමීපතමෙක්ට තමන්ගේ පෞද්ගලික විස්තර අහලා කියලා ඒගොල්ලෝ විස්තර අහලා දුක සැප අහලා පෞද්ගලික තොරතුරු දන්වලා ලියන ලිපි වල තමයි අපි කියන්නේ පෞද්ගලික ලිපි. ඉස්සර කාලේ මෙච්චර මේ අපි දැන් කතා වගේ දුරකථන තිබුණේ නැහැ. ගමක දුරකථන තිබුණේ ගෙවල් 10 12ක විතරයි. හෑන්ඩ් ෆෝන් කියන එකක් අපි මුංචි කාලේ අපි දැක්කේ නැහැ. එතකොට අපිට දැන් හිතන්න උදාහරණයක් විදිහට මම ශිෂ්‍යත්ව පාස් වෙලා මම ගාල විශ්වවිද්‍යාලයේ ඔන්න ආවා බෝඩිමට. හොස්ටල් එකේ තමයි නැවතුනේ අපේ තාත්තමත්. මාව ගෙනිහින හොස්ටල් එකේ තමයි නැවතුනේ. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට පුළුවන් හොස්ටල් එකේ නැවතින් ලැබෙන අවුරුදු ගිහිල්ලා. පුළුවන් තාම තාත්ත නැතුව නේද? මේ අපි තාත්ත ගෙනිහින් මාව නැවතුනේ හොස්ටල් එකේ. ඉතින් ගෙදරින් ඈත්තල ඉඳලම නැහැ නේද? ඉතින් බොහොම දුක්ඛිත කතාවක් නේ ඇඬෙනවා සරලව කියනවා නේ. පොඩි කාලේ හිටියේ. නමුත් ඔන්න දැන් මම හොස්ටල් එකේ ඉන්නකොට මට දුකයි ටිකක් අලුත් පරිසරයක් ඉතින් දැනෙන වේදනාවක් ඉතින් ආන්න මම ලියන ලියුමක් අම්මට අම්මේ මේ මෙහෙම මට හරි පාළුයි මෙහෙ හරි මේව ඉස්තර ආන්න පෞද්ගලික ලිපියක් හරි ඔයගොල්ලන්ට ඔයගොල් දැන් එතකොට මට වෙන විදියක් නැහැනේ මට කෝල් එකක් ගන්න බෑ එතකොට දුරකථන තිබුණේ අපේ ගෙදර ටෙලිෆෝන් නැහැ තිබුණෙත් නැහැ අපේ ගෙදර ටෙලිෆෝන් එකක් නැහැ දැන් බලයි දැන් බලයි දැන් කාලේ නම් කොහොමද එහෙම කරන්නේ කියලා ඇත්ත කතාව නේද ඒ කාලේ එහෙම තමයි ඒ කාලේ අපි එහෙම තමයි කරගත්තේ දැනුම් දෙන විදියක් නැහැ අපිට දුරකථන භාවිතා කරන්න දුන්නේ නැහැ එතකොට අපිට සිද්ධ වෙන්නේ ලිපියකින්ම තමයි දන්වන්න මාව ඉක්මනට එක්කගෙන යන්න මෙහෙනම් මට එන්න බෑ කියලා දාන්න වෙන්නේ ලියුමක්ම තමයි වෙන විසඳුමක් නැහැ එතකොට ලියුම ගිහිල්ලා දවස් දෙකක් තුනක් ගිහිල්ලා තමයි අම්මට ලැබෙන්නේ එපාර එක්ක අම්මල එක්කන් යන්නේ වෙ නැත්තම් අම්මල ලියුමක් ඒ ඔන්න ඔය දඟලන්න නැතු ඉන්නෝ කියලා ඒයි රයිට් හරි ඉතින් ඒ එතකොට ඔන්න ඔය විදියට තමයි ඉස්සර කාලේ පණිවිඩ උමාරනේ අපිට මතක අපි එහෙම අපි ඥාති ගෙදරක යනවනම් අපි ලියුමක් දානවා අප්‍රේල් නිවාඩුවට අපි ඔයාලා ගෙදර එනවා කියලා කලින්ම ලියුම දානවා ඊට පස්සේ ඒගොල්ලොත් ඒක කන්ෆර්ම් කරලා ලියුමක් එවනවා ඉතින් ඉස්සර එහෙමයි ඉස්සර ටෙලිෆෝන් තිබුණේ අපිට එතකොට අපි කුංචි කාලේ අපිට එහෙම තමයි උවමාරු කරගත්තේ නමුත් නූතන වෙනකොට දැන් තත්ත්ව වෙනස් දැන් අපි එනවනම් හෙට එනවනම් අද කියන්නේ අපි හෙට ඔයාලා ගෙදර එන හොඳේ කියලා කෝල් එකක් කරන් දැන් කියන්නේ නේද නැත්තම් SMS එකක් ගහනවා අපි ඔයාලා ගෙදර එනවා ලේත් කියලා එතකොට අද තියෙන තාක්ෂණයත් එක්ක පුතේ පෞද්ගලික ලිපි කියන ඒවා භාවිතයෙන් ඉවත් වෙලාම ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ලියන්නෙම නැති තරම්. ලියන්නෙම නැති තරම්. නමුත් අපි දැනගන්න ඕන මොකද්ද පෞද්ගලික ලියුමක් කියන්නේ? මොකද තාක්ෂණය කොච්චර දියුණු වුණත් යම් තැනකදී අපිට මේවත් උදව් වේවි, ඕන වේවි. ඔබටත් සමහර සිද්ධ වේ අනාගතයේ දවසක කොහොම හරි පෞද්ගලික ලිපියක් ලියන්න. එහෙනම් අපි අද බලමු මම ඉස්සෙල්ලම කිව්වා අපිට කියන්න දීලා තියෙනවා. අපිට මේ පාඩමේ කියලාම තියෙනවා පෞද්ගලික ලිපි ඇයි භාවිතයෙන් ඉවත් වුණේ කියලා කියන්න. මම ඒකයි ඒ විස්තර කරලා කිව්වේ. අපේ අත්දැකීම් එක්කම අපි ඔයාලට කියලා දුන්නේ. රයිට් දැන් අපි බලමු පෞද්ගලික ලියුමක් මම උදාහරණයක් දාලා තියෙනවා නමුත් මොකක් කොහොමද අපි ලියන්නේ රයිට් මොනවද තියෙන ඕන දේවල් පෞද්ගලික ලියුමක් දැන් ඊළඟට මට එවන ලියුමේ මෙන්න මේ දැන් ඕකේ තියෙනට වඩා මගේ ලියුම ක්වොලිටි වෙන්න ඕන රයිට් අපි හිතමු මට ලියන්න ගා දැන් මට ලියන්න බෑ ඔයගොල්ලෝ ලියුමක් රයිට් නැත්නම් මේක අභ්‍යාසයක් වෙන්නේ නැහැ හිතන්න මට මේ ලියුම ලියන කොලය කියලා හිතන්න මේ ඔයාලා මට ලියන කොලේ මේ දැන් ඔය නෝට් ඔය තියෙන්නේ ඔයගොල්ලෝගේ ගුරුවත් පොතේ තියෙන ලියුම මට ඒක වැඩක් නැහැ මට ඕන විදිහට මට අවශ්‍යයි රයිට් ලියුමක් ලියනකොට අපි මෙතනින් පොඩි තීරුවක් දැන් ඔයාලගේ CR පොතක කොලයක් ගත්තොත් දැන් ඔයාලගේ CR පොතේ තියෙනවනේ පුතේ පොඩි ලයින් එකක් උඩින් ඉඳන් පල්ලෙහාටනේ CR කොලයක තියෙනවා පොඩි ලයින් එකක් මේ මං ගාව තියෙන කොටුල් කොලයක් ඒක නැහැ ඔයාලගේ CR පොතේ බලන්න අයිනේ තියෙනවා පොඩි මට පෙන්නන්න කවුරු හරි එක්කෙනෙක් කැමරේ CR පොතක් තියෙන
මේ අයින දිගේ තියෙනවනේ පුතේ පොඩි ලයින් එක. දිනෙලි ගාව තියද? නෑ නේ. හරි කමන්නේ කමන්නේ. ඕන්නේ. හරි 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 පැටි හරි. රයිට්. එතකොට මේ ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එකෙන් එහා පැත්තට ලියන්න බෑ. රයිට්. ඔයාලට පුළුවන් දැන් A4 කොලයක් ගත්තම මට කමන්නේ නෑ. ඒ කියන්නේ මෙතනින් තීරයක් නවලා අයින් කරන්න ඕනේ. දැන් ඔය මම දීපු ඔය සටහනේ අයින්ටම ලියලා තියෙනවා. ඒ කොටුවක් දාලා ඕක අභ්‍යාසයක් විතරයි නිකන් පෙන්වන්න විතරයි. අයින්ටම ලියන්න බෑ. ඔ පුතේ. හරි. ඔ පුතේ. සර් කොලයක් තියෙනවා සර්. ආ හරි. බලමු දැන් කොලේ බල්ලි ඉන්න පැනත. සර් කොලයක් තියෙනවා. ආ හරි 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 මම දැක්කා හරි හරි. සර් මං ගාවත් විභාවි පෙන්නනෝ හරි හරි. තිසල් ගගන්නි පෙන්නනෝ තිසලි පෙන්නනෝ රයිට් හරි හරි හරි. හරි හරි. මදූෂ හරි. හරි පුතේ හරි. සර් මං ගාවත් තියෙනවා. හරි හරි පැටි හරි හරි. හරි දැන් ඔරේ කොලේ මම මේ පෙන්වුවේ පුතාලට වැඩක් කරනකොට පිළිවෙලට කරන්න උදව් ඉගෙනන්න එපා. මට නැත්තම් ලියුම් අල්ලියලා දාන්නේ කියතයි. ඒක හරියන්නේ නැහැ. වැඩක් කරන නීට් එකට කරන්න කුංචි කාලෙන් පුරුදු වෙන්න ඕන නේද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි අපේ ඕන ජීවිතේට. මෙතනින් පුතේ ලයින් එකක් නවන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයා ලියන කොලේ දැන් ඔයා ගන්න CR කොලේ කියලා හිතන්නකෝ. ඒ CR හරි මොනවා හරි කොලයක්. කොලේක මේ කොලේ ලයින් එක. මේ ලයින් එක නවන්න මෙහෙම. පොඩි ලයින් එක ගොඩාක් නෙමෙයි. පොඩි ලයින් එකක් නවන්න. අර ගහපු ඉර දිගේ නැවුවම හරි. ගහලා තියෙන නිරක් ඒක දිගේ මෙහෙම නවත්. මෙහෙම නවත්. එතකොට ඒ ටිකේ ලියන්නේ නැහැ. අපි මේ 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 පටිය ලියන්නේ නැහැ. ලියන්න ගන්නේ මේ ටික තමයි. රයිට්. ඒක තමයි පන්තිවල ලියුම නවනකොට නවන්නේ මෙහෙම. මෙහෙම තමයි නවත්. රයිට්. මොම තමයි නවත්. ඕන විදිහට නවන්නේ නම් මේක මේ විදිහට තියෙනවා. මේ අයිනටම ලියන්නේ නැහැ. ඒව පුරුදු කරන්න එපා පොඩි කාලේ කවුරු හරි කියා දෙන්න ඕනනේ. රයිට්. හරි. එතකොට මේ ලයින් එක අතහැරලා අපි ඊළඟට පටන් ගමු. ඔව් සර් අපේ අම්මත් ඔහම ලයින් එකක් නාලා තමයි කොමේ ලියන්නේ. ඒක ඒක එතකොට මේ රාජකාරී ලිපි ලියන දවසලත් එහෙම තමයි ලියන්න ඕන. දැන් රාජකාරී ලිපි තියෙන්නේ 6 පන්තියේදී. මේ රාජකාරී ලිපි කොටක් කියනකොට ආ පුතා ලියුම ලියන්න ගන්නකොට පැටියෝ ඕනම ලියුම ලියන්න ගන්නකොට ලියුම මේ කොලේ මේ මේ පැත්තෙන් පොඩි තීරුවක්. පොඩි තීරුවක් අර ඔයාලගේ සමහර ඒවා තියෙන මෙහෙම උසල රේඛාවක් ගහලා ඒ රේඛාවට ප්‍රමාණයක් මෙන්න මෙච්චර විතර අඟල් භාගයක් අඟලක් ඕනේ නැහැ. අඟලට පොඩ්ඩක් අඩුයි. මේ පටියක් මෙහෙම නවන්න ඕන. මෙහෙම නවලා අයින් කරන්න. ඒකේ ලියන්නේ නැහැ. ඔය ලියන්න ගන්නේ එකෙන් ඇතුලේ ටික. පැහැදිලිනේ? හරි. දැන් ඊළඟට ඉතින් ඒක ලියන්නේ නැත්තේ? ඒ එහෙම තමයි සම්ප්‍රදායක්. ඒ ඕනම දෙයක පිළිවෙලක් තියෙන්න බෑ. දැන් අපිට බත් කන්න පුළුවන් එක එක විදියටනේ. බත් කන්න පුළුවන් මෙහෙන් කෑලා, එහෙන් කෑලා, ඔහොම කෑලා. එහෙම කන්න පුළුවන්. අපි කන්නේ නැහැ අපි කන්නේ පිළිවෙලකට පිළිවෙල ඒ වගේ තමයි මේක කොහොම හරි වියලා යවන එක නේ වැඩේ වැඩක් හරියට කරන එකයි වැඩේ නේ ඒක ඒක තමයි පිළිවෙල සම්මතේ පිරිසිදු ගම පිළිවෙල නේද ඒක එහෙම තමයි රයිට් ඒක තමයි රීතිය රීතිය කියන්නේ භාවිතෙන් ගොඩ නැගිච්ච දේ හරි මෙතන මේ එතකොට ලියනවා මෙතන ඇඩ්‍රස් එක ලියන්නත් පුළුවන් නැත්නම් ස්ථානය මෙතන අපි ලියන ස්ථානිවසේදී स्थान लिया හොඳට මතක තියාගන්න පැටියෝ ඔය හොඳට ඉගෙන ගන්න මේ නිවසේදී කියලා ඒ අග දාන්න ඕන කමාවක් කමාවක් තමයි දාන්නේ හොඳට මතක තියාගන්න ඒවා මාක් කරගන්න ඕනේ පෑන රතු පෑනක් කරන් පොඩ්ඩ රවුම් කරගන්න නිවස ඒ ඒවා අඩුපාඩු වුණොත් මොකද අපිට ඔය ලිපිය ලියන්න ඕනද දැන් අපි පොතේ මම අවසානයේ අභ්‍යාස දෙන්න පැවරුමක් දෙන්නම් පැටියෝ මම මේ කියන ඒවා රවුම් කරගන්න මෙන්න මේ ඔය ඔයාගේ ටියුට් එකේ ඔය මුල පළවෙනි පිටුවේ තියෙනවා මේ මෙන්න මෙතන නිවසේදී කියන කමාව රවුම් කරගෙන කමාවක් දාන්න ඕන කියන එකයි මම මේ කියන්නේ. ඒ කමාව නැතුව ඔයා මොකක් හරි දෙයක් කරොත් එහෙම සමහර විට විවාගෙදී වරද්දනවා. රයිට්. අපිට කියලාම තියෙන මේවා මතක බලවේ. ඊළඟ දිනේ 2020යි. දැන් ඔයාලා ඔයා මේක දාලා තියෙන්නේ 8/8 රයිට්. ඒක ප්‍රශ්නයක් දිනේ. එහෙනම් ඉස්සෙල්ලම දාන්නේ ස්ථානයේ ඊළඟට දිනේ. ඊළඟට පුතේ අපි දානවා සාමාන්‍යයෙන් ලියුමල් ලියනකොට පුතාලගාව ආදර්ශයක් තියෙන නිසා ගැටලුවක් නැහැ එක දිහත් බලා ගන්න. මේ ලියුමේ සෙන්ටර් කරලා මැද්දට කරලා ඊළඟ තීරයට එන්නේ මොකද්ද ආශිර්වාදය ආශිර්වාදය ඒක එන්න ඕන සෙන්ටර් කරලා රයිට් මෙන්න මේ සෙන්ටර් එකට එන්නේ
එක අයිනට දාන්න මැද්දේ ලියුමේ හරි මැදට එන්න ඕන දැන් මේකේ තියෙන සැප වේවා ඉතින් ඒක අනිවාර්යෙන්ම වේවා ඔව් සැප වේවා කියලා දැම්ම මෙතන හර්ෂාදි ලකුණක් ප්‍රාර්ථනාවක් නේ හර්ෂාදි ලකුණක් අනිවාර්යෙන් තියෙන්න ඕන පුතාලගේ අතේ තියෙන නිසා මම මේක පිළිවෙලට ලියන්නේ නැහැ ඊළඟට තියෙනවා ආමන්ත්‍රණය ආමන්ත්‍රණය යනවා මේ කෙලවරටම යනවා ආමන්ත්‍රණය ආමන්ත්‍රණය අවසානයේ අනිවාර්යෙන් ක්‍රමාවක් මතක තියාගන්න ආශිර්වාදයේ ගාව තියෙන ආශි දැන් ඔයගොල්ලෝ තියෙන සැප වේවා කියන තැන තියෙන රවුම් කරගන්න සැප වේවා කියන තැන තියෙන හර්ෂාදි ලකුණ රවුම් කරගන්න මා සදාදරණීය ආච්චි අම්මා වෙත ඒකේ ආච්චි අම්මා වෙත අවසානයේ ක්‍රමාව රවුම් කරගන්න පොඩ්ඩක් ඇසලේ රවුමක් දාගන්න ඒවා අත්‍යවශ්‍යම දේවල් දැන් ඔයාලට කියනව නම් මට ලියනව නම් ඉතින් මට ගැළපෙන ආමන්ත්‍රණයක් ආදරණීය ගුරුතුමා වෙත කැමති විදියක් ඒක ඕන විදියකට ඔයාලට කතා කරන්න පුළුවන් නේ දැන් අපේ තාත්තේ දිනන නම් ආදරණීය තාත්තේ එහෙම ලියන්න පුළුවන් ආමන්ත්‍රණයක් ආදරණීය තාත්තේ ආදරණීය ලොකු අම්මේ ඕනේ දැන් දින ඒක ආමන්ත්‍රණයක් ආදරණීය ලොකු අම්මා වෙත right හරි කමවත් දැම්ම. දැන් ඊළඟට මතක තියා ගන්න ඕන සාමාන්‍යයෙන් අපි මේක පටන් ගන්න ඊළඟට දැන් හොඳට මේක මැද මේක කෙලවට දැම්ම. ඊළඟට ඡේදය පළවෙනි ඡේදය පටන් ගන්නේ පොඩ්ඩක් ඇතුලෙන් වචනයක් ඇතුල් ඇඩ් කරලා දැන් ලියන් යනවා. මොනවද ලියන්නේ? සාමාන්‍යයෙන් පළවෙනි ඡේදය අහන්නේ සැප දුක අහන්නේ. සාමාන්‍යයෙන් අහන්නේ මේ. ආච්චි අම්මා සනීපෙන් ඉන්නව නේද? ලොකු අම්මා සුවෙන් නැතයි සිතනවා. චාමර අයියා චල්නියක්වත් පාසල් යනවද? අපි සැනදෙනා සුවෙන් ඉන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ සැප සනීප කොහොමද අපි සුවෙන් ඉන්නවා? ඉතින් ඔය පැත්තට වහිනවද දැන් කොරෝනාත් කත්තේ කොහොමද? ඒව අහන්න පුළුවන්. කාලේ හැටියට සැප දුක් තමයි පළවෙනි ඡේදෙදී අහන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් දෙවෙනි ඡේදෙත් පටන් ගන්න පුතේ පොඩ්ඩක් ඇතුලෙන් දෙවෙනි ඡේදෙත් පුළුවන් අපිට ඕන නම් තව කරුණු ලියන්න මොනවා හරි. මම මේ ලිපිය විශේෂයෙන් ලියන්න ගත්තේ පණිවිඩයක් දැනුම් දෙන්න. ඉතින් ඕන ලියන විස්තර ලියන්න පුළුවන්. ඉතින් ඕන දේල් ලියන්න පුළුවන්. දැන් ඔයාලා මට ලියන ලියුමේ මේ ඔක්කොම තියෙන්න ඕන. ඔයාලා ඕන ඉතින් මුලින් කියන සැප දුක් අහන්න පුළුවන්. ඊළඟට පුළුවන් අපේ ගෙදර ඉන්න කට්ටිය අපේ ගෙදර ඉන්නේ නංගි මල්ලි මායි මෙහෙම මෙහෙමයි විස්තර ලියන්න පුළුවන්. ඔයාගේ ඇත්ත කරුණු ලියන්න. දැන් මං ගැන අපේ පන්තිය ගැන ඔයාලා ගෙදර පසුබිම ගැන තාත්තගේ රස්සාව අම්මගේ රස්සාව ඔයගොල්ලෝ ඉන්නේ කොහෙද පදිච්චි වෙලා ඉන්නේ කොහෙද ගෙදර බල් පැටියෙක් ඉන්නවද නේ ඕන කියලා ලියන්න උළු. ඒක ගැටලුවක් නැහැ. තමයි දැන් ඔයාලා මට මොකද ඔයාලා විස්තර පැලියන්න. ඒක පුතේ සැබෑ කරුණු ලියන්න ඕනේ හැබැයි රයිට් බොරු ලියන්න බෑ. මොකද මේ ලියුමෙන් කරුණු දෙකයි. එකක් පැවරුමක්. දෙක මට ඔයගොල්ලෝ ගැන මේ මම අවබෝධයක් කර දැනගන්න. මොකද දැන් අපි දැන් පන්තිය තම මාස දෙකකින් නැවතුණත් නේද අපි දැන් ගොඩක් අඳුනනවා. එතකොට මට මේව තියාගෙන මේ මම පුළුවන් වුණොත් මේක රිප්ලයි කරන්න. අපි කොලේක ලියලා සැපල් කරන්න ඕනද? ඔව් සැපල් කරන්න ඕනේ. මම කියලා දෙනවා මේක විතරක් නෙමෙයි. ලියුම් කවරේ අලවන හැටි, ඇඩ්‍රස් එක ලියන හැටි ඔක්කොම කියලා දෙනවා. එතකොට සයාගේ ඇඩ්‍රස් එක පිළිලා සැපල් කරන්න ඕන. ඔක්කොට කිනෝ ඉන්නේ කියනකෝ. දැන් හේතුව මොකද දන්නවද? අපිට ළමයි එවනෝ ලියුම්. ලියුම් කවරේ ගැලෙව්වහම ලියුමේ භාගයක් කවරේ. අයි ගම් ගාලා. ඒටි ඒකත් පුරුදු කරන්න එපා. දැන් මේ අපේ ධර්මන්ට අධ්‍යක්ෂින් නැති ගමනේ මේ පාඩම සම්පූර්ණ වෙන්නේ එතනින්. ඒක නිසා මම ලකුණු දෙනවා. මම ලකුණු දෙනවා. ලියුම් කවරේකට ලකුණු දෙනවා. රයිට්? හා රයිට්. අහගෙන ඉන්න. දැන් ඔන්න මේ දැන් ඔන්න විස්තර ලියනවා. දැන් මේකේ තියෙන විස්තරයක්. තාත්ත නිවාඩුවක් ලද විගසම ආච්චි අම්මා බලන්න එන්න බව අම්මා කිව්වා. මම ඒ ගැන තාත්තගෙන් නැසුවා. ලබන සතියේ අන්තයේ ගමේ එන බව තාත්තා කිව්වා. දැන් එහෙනම් මෙයා මේ ලියන්නේ තාත්තට මේ අපි එනවයි කියලා දැනුම් දෙන්න ආච්චිට. ඕන රයි. හරි. ඊළඟට දැන් පුළුවන් ඒ විස්තර ලියලා ඕනනම් ඡේද එකක් දෙකක් ඕන විදිහට ලියාගන්න එක ගැටලුවක් නැහැ. ඊට පස්සේ අවසානයේ ඕන අවසන් කරන්න හදන්නේ. ඒක තමයි කරුණ මේ විදිහට ලිය. ඕන දැන් අවසන් කරන්න හදන්නේ. ඒ ඡේදෙ පොඩ්ඩක් තව වෙනස් කරලා ලියනවා. මේ බලන්න. හලෝ සර්. ඔව්. ඒවා ලිඛිත භාෂාවෙන් නෙමෙයිද ලියන්නේ? නෑ නෑ නෑ. ලිඛිත භාෂාවෙන් ලියුම් ලියන්නේ නැහැ පැටියෝ. ලිඛිත භාෂාවෙන් නෙමෙයි ලියන්නේ. ලිඛිත භාෂාව. ලියුමක් ලියන්නේ කතා කරන භාෂාව. හරි ලිඛිත භාෂාවක් නෑ. ඒ ලිඛිත භාෂාව ලියන්න පුළුවන්. එහෙමද? ලිඛිත භාෂාව වාක්‍යයක් කත නැති වෙන ලිව්වට කමක් නෑ. නමුත් එතකොට නිකන් ඒකයි. රාජකාරී ලිපියක නම් ලියන්න ඕන මේ ලිඛිත භාෂාවෙන්ද? ඔව් ඒක ලියනකොට ලියුමත් එක තමයි පුතේ බලපාන්නේ. ලිඛිත භාෂාවෙන් අපි එහෙම සමහර තැන් තියෙනවා. නැත්තේ නෑ. ඒ ලියන ලියුමත් එක තමයි බලපාන්නේ. හොඳේ. සාමාන්‍ය කතා කරන භාෂාවෙන් දැන් රාජකාරියක් ගැන කතා කරන්නේ නැහැ නේ. මොකද අපි අඳුරන කෙනෙක් නෙවෙන්න පුළුවන් වෙන්න පුළුවන් එහෙම අවස්ථානොත්තිද ගලපලා බලමු රයිට් ඊළඟට බලමු මෙහෙම රයිට්
මේ ලිපිය ලියන්නේ ආච්චි අම්මාට ඒ බව දැනුම් දීමට. අපි ලබන සතියන්තයේ ගමේ එන බව ඔකෝ අම්මාටත් කියන්න. ආච්චි අම්මා ඇතුළු පවුලේ සම දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. අන්න එතන හරිම වැදගත් පුතේ. අවසන් කරන්නේ නිකම්ම නෙවෙයි නේද? අපි කියනවා gedara සියලු දෙනා මතක් කරා කියන්න. ඔබ සැමට දලදා සමිඳු පිහිටයි නැත්නම් දෙවි පිහිටයි ජේසු පිහිටයි ඕන විදිහකට අවසන් කරන්න පුළුවන්. ඒක යම් කිසි දැන් අර මෙතන ආශිර්වාදයක් කරන යම් ප්‍රාර්ථනාවක් අගට කරනවා අපි. ඒක එහෙම ස්වභාවික. මොකද සමු ගන්නකොට ප්‍රාර්ථනාවක් කරනවා right? දීර්ඝාෂ ප්‍රාර්ථනා. දැන් ඔතන අන්තිමටම තියෙනවනේ අවසානයේ අවසානෙට මේ ආදරණය මෙතන ආදරණය පොඩ පොඩ හසිත කියලා. එතනට පොඩ්ඩක් වම් පැත්තට වෙන්න මේ පැත්තට වෙන්න ඉන්නක මේ පැත්තට වෙන්න दीर्घायुष प्रार्थना करना प्रार्थना प्रार्थना कल उलखने इलाट दिन आदरणीय पुता वचने दिखा कर आदरणीय पुता पुता की वाक्य लिया दिखट कर आदरणीय पुता कमावदान कमाव कर आदरणीय पुता हसित මංගිතර මම මේක ලියන්න ගියේ නෑ බෝඩ් එකේ මොකෝ ලියන එකේ තේරුම නැහැ පුතාගේ අතර දීලා තියෙනනේ රයිට් එහෙනම් පුතාලට විභාගයට ඇහුවොත් ඔන්න ඔය විරාම ලකුණු ටික ගැන හොඳට පරිස්සම් වෙන්න ඊළඟට පුතාලට දැන් සත්‍ය ලිපිය ඔපඩක් ඉන්නේ මගේ පැවරුම දෙනවා ඊළඟට බලාගන්න පුතේ මේ ලිපිය ආකෘතිය දැන් පුතාල විභාගයට ඔන්න ටික ඉස්සෙල්ල කරමු මොනවද ලිපියක තියෙන්නේ උඩම තියෙන ස්ථානය බලාගන්න මේ වෙන්න පුළුවන් දිනය ආශිර්වාදය ආමන්ත්‍රණය කරුණු ගොනු කිරීම කරුණු සහ අවසාන මේ වැඩි හොඳට මතක තියාගන්න මම මේ මතු කළ කිව්වේ පුතේ මේ සටහනක දෙන්න බැරි දේවල් මම ඔයාට විස්තර කරනකොට මතු කළ කිව්වා ඒ සියලු දේවල් සහිතව තමයි ලියුම ලියන්න ඕන ආරම්භ වන්ද ඔයි පුතේ වෙනොඩ ලිපියක් ලියන්න එන්න පුළුවන්ද නෑ එන්නේ නෑ බය වෙන්න එපා එන්නේ නෑ එහෙම ලියන්න බෑ පුතේ රූල් තුනේ ඔතන ලියන්න බෑ එන්නේ නෑ එතන එන්නේ නෑ එන්නේ නෑ මම පුතාලට අර අභ්‍යාස වලට දාලා තියෙනවා ඉස්සරහට දාන්න පුංචි පුංචි ප්‍රශ්න ලිපියක කොටස් ලිපියක ආකෘති වලින් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ඒවා එන්න පුළුවන්. ඒක තමයි මම මේ මතු කරමින් පොඩ්ඩක් ඔයාලට අවධානය කරමින් කලේ right. දැන් පොත අරගෙන ලියා ගන්න සිංහල පොත අරගෙන ලියා ගන්න පැවරුම. පැවරුම. ලියා ගන්න පැවරුම. පැවරුම ලියා ගන්න. සාමාන්‍යයෙන් ලියුම් කවරේ මතක තියාගන්න ලියුම් කවරේ අලවනකොට මම මේ කියුවේ අලවන විදිහත් කියනවා කියලා අලවන පැත්තේ පුතේ හොඳට මතක තියාන ඔය ලියුම් කවර එක එක කොමරි තියවා තියෙනවා මෙහෙම මෙහෙම තියෙනවනේ මේක නේ ලියුම ඇතුළට දාලා ලියුම ඇතුළට නවන් ලස්සන නවන් ලියුම නවන් ඒවත් පුරුදු වෙන අම තාත්තත් කියලාදී ලියුම නවල ඇතුළට ලියුම දාලා මේ ලියුම ඇතුළට දාලා ඉන් පස්සේ ගම් ගාන්නේ මේ ධාර දිගේ විතර සමහර ලියුම් කවර නම් බාල ලියුම් කවරයක් අහුනොත් මේ ගානකොට නැව්වම ඇතුලෙත් ගියා. ඉතින් හොඳ එකක් නම් සාමාන්‍යයෙන් හොඳට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑවෙනවයි කියලා දැනෙනවා නම් අපිට පුළුවන් තව කඩදාසි කෑල්ලක් අරගෙන වෙනම කඩදාසි කෑල්ලක් කපලා අරගෙන මෙතනට දාන්න ඇතුළට දාන්න. එතකොට මේක වැහුවම ගම් ගෑවෙන කඩදාසි කොළ ඉරොත් විරෙන්නේ ඒක ලියුමට හානියක් වෙන්නේ නැහැ. ඒවා අපි දැනගන්න ඕන පුංචි දේවල් සාමාන්‍ය මේ මම ජීවත් වෙන්න ඕන දේවල් ටිකක් කිව්වේ. රයිට් ඒ වගේ අවස්ථා ලියුම් කවරේ හොඳ එකක් නම් එහෙම අවශ්‍ය නැහැ. හොඳට ගම් ටික ගෑවා. මේක ඇලෙව්වා. රයිට් එතකොට මේ පැත්ත ඉවරයි. ඊළඟට සාමාන්‍යයෙන් අපි ලියුම් කවරේ එතකොට මුද්දරේ ඒ මුද්දරේ ගන්න අපි මුද්දරේ අලවන්නේ අනිත් පැත්තේනේ. ඔව් මුද්දරේ අලවන්නේ මේ පැත්තේ නෙවෙයි අලෝප පැත්තේ අනිත් පැත්තේ සාමාන්‍යයෙන් අලවන්නේ මෙතන. රයිට්. දැන් මේව කොහේ දැන් මුද්දරේ
मुद्रे वटनाक मुद्रे वटनाकान දැන් ඔයා මුද්දරේ වෙන කොහේ හරි ආරවල අපිලි වලට ඇඩ්‍රස් එක හරියට ලියලා නැත්නම් එතනම ලකුණු කැපෙන සමහර ඉන්ටර්වයුව කෝල් නොකරන්නත් පුළුවන්. මොකද අපි අපි මේ රාජකාරී කරනකොට අපි දකිනවා අපි ලියුම් කවරෙන්ම බලන මෙයා කවුද කියලා. ලියුම් කවරේ අපිලි වෙලා නම් එයාගෙන ආපෝ කියලා පටන් ගන්න. සර් ඒක ලියා ගන්න ඕනේද? ඈ? ලියා ගන්න ඕනේද බෝඩ් එකේ තියෙන එක? ඔව් බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න පුතේ. ලියා ගන්න. දැන් මම ඇඩ්‍රස් එකත් ලියන මෙතන, right? හරි ඇඩ්‍රස් එක ලියනකොට සාමාන්‍යයෙන් ඇඩ්‍රස් එකක් ලියන්නේ මට පොඩ්ඩක් මේ ටිකක් ලොකුවට ලියන්න වෙයි. सामान्य लियाने बागे का लबेन के नागे इतनी बागे मैं पहते हो नम पुलवंग आ पासु किया ला ओबे दस के मित्र लियाने लबेन के नागे दस सामान्य बागे का इतनी कोटा से लियाने राइट मिहे लियाने मिहे लियाने मिहे लियाने सामान्य बागे चुट्टक मिहाट आवट का मक ने बागे के टवडा पोड्डक मिहाट आवट के अटलुवक ने सामान्य मिन्न में प्रदेश लियाने मिन्न में मेवने राइट आवम वाशेन मिन्न में वागे प्रदेश का तमाई एड्रेस का लियान नो लोगों एड्रेस करना कोई वाके प्रमाणित लिया नहीं तो कोटा में तो लिया ना वेट है कि ना कमावट डाल लिया राइट मैं पहले उन्हें लिया था आप आसु क्या ला वो अलग एड्रेस का लिया ना बोला राइट बोला हमारा सन लिया ना सामान्य बागे का प्रमाण है वाके लिया ना आप आसु किया ने मुकद आप आसु क्या � ආපහු කියන්නේ දැන් මේ ලියුමක් බෙදා ගන්න බැරි වුණොත් ආපස්සට ලියුම එනවා. එතකොට සයාට තේරෙනවද ආපසු කියවුවාම? දැන් ආපසු කියවම? ආපසු කියවුවාම ආඩ තේරෙනවද? මගෙන් කියන්නේ කියන්නේ. ඔව් ඔව් ආපසු කියන කෙනෙක් දෙනවා. ආපසු කියලා ලියුවාම ලියුම අයිතිකාරයට දෙන්න බැරි නම් මේ 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 ඇඩ්‍රස් එකට ආපහු ගෙනත් දෙනවා. ඒක ඉලියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක. මෙතන ලියන්නේ මගේ ඇඩ්‍රස් එක. හරි දැන් මම එහෙනම් මේක පොඩ්ඩක් මකනවා රයිට් මකලා මම ඇඩ්‍රස් එක ලියන මොකද ඔය පොඩි කොටුව කෑල්ලක මට ඇඩ්‍රස් එක ලියා ගන්න බෑ මම ඇඩ්‍රස් එක දෙන්නේ අර මම ඔයාලට පොත් එවපු ඇඩ්‍රස් එකක් තියෙන එක දෙන්න පොදු ඇඩ්‍රස් එකක් රයිට් එතකොට මෙන්න මෙහෙම ලියන්න රයිට් මෙන්න මෙහෙම ලියන්න ඕනේ ඇඩ්‍රස් එක වෙත කමාවක් දැම්මා මතන ලියන්න ඕනේ ඇඩ්‍රස් එක මෙහෙමයි नाम लियला कमावत दान इलांगेट कमावाक मैं ओक्को में का लाइन निकट दिए नो मैं ओक्को में का लाइन निकट है मैं फुर्दू है निपे आपे हमरे कसी यहाँ तर मैं मानी नो मैं जीविते आपे आपे इगेन गाते देवल मानी न तंग इन्हीं सो आपे इगेन मानी नो राइट एड्रेस का लिया कोट पुते टिकट कमा 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 अवसान के तीत हेम तमें सामान्य सब आवे राइट सर विक्रम से ना दी है ना विक्रम से कर थैंक यू सर अभी मया किया लिया ना सामान्य मया मिया सामान्य विवाह वेच्च कांता वाकना अभी मिया किया लिया ना नहीं इंग्लिशी
තෑගි දෙන්නේ කොහොමද? සර් තැපල් කරනවද? ඉතින් බලමු බලමු මොකක් හරි හම්බෙච්ච ලාවේ දෙන්න බැරිද? ඔකේ වන්නකො. අනේ අපිට හම්බු වෙන්නේ. සර් කොහෙද අපිට හම්බු වෙන්නේ? තියෙනවනේ ඔයගොල්ලෝ ගවල් පැත්තේ තියෙනවනේ. අපේවා සර් බලන්න. එන්න ඕනේ ලාගේ කිසි ප්‍රශ්නයක් නෑ අපි සුද්දා. අපි වාසනාව සර් බලන්න එනවා. එහෙම හොඳයි. ඒක හොඳයි. කොහොමත් මන් දෙනවා මෙහෙ ලොකු පාටි එකක් පාස් වෙච්ච වාසනාව ඔක්කොම. හරි. මේ ආන බඩියෝ ඔය ටික හරි. ඔය ටික මක ලියා ගන්න. ප්‍රමාදයි. ලියා ගත්ත සර්. හරි හරි උතේ හරි. ජීවිත කාලේ ලිය ජීවිත කාලේ ලියන එකම පෞද්ගලික ලියුම වෙන්න පුළුවන් මේක. ඒ නිසා හොඳට ලිය ලියවන්න. සර් පොඩ්ඩක් මේ එහාට. ඔබද? ඔව්. මමද වැඩ දෙයක්. හරි. සර්. අවරිය? මේ ලිපිනය වෙන කොලේක ලියලා ලියුම් කවරේ අරගෙන මම නැද්ද? එහෙම කරන්න එපා. එහෙම හොඳ නෑ. එහෙම එපා. උතාර මම වැඩක් කියන්නම් කරන්න. මේ ලියුම් කවරේ පොඩි ලයින් ටිකක් ගහ ගන්න. පැන්සලින් රූල් ටිකක් ගහලා පස්සේ ඕනනම් ඒක යන්තම් මකන්න. මකලා ඊට පස්සේ ලියන්න. දැන් පුතා හොඳ මේ ලස්සන රජූලෙන් බල්ලා රූල් ටිකක් ගහන්න. ගහලා මකලා ඒක මකන්න. කොහම යන්තම් පාරද ඒක උඩ ලියන්න. එහෙම කමන්නේ ලස්සනටයි. ලියලා කොලයක් අලවන්න එපා. ඒක එච්චර මේ ප්‍රින්ට් අවුට් බෑ. ප්‍රින්ට් අවුට් අලවන්න බෑ. මේ එකක්වත් ප්‍රින්ට් අවුට් බෑ. එකම තැනකවත් ප්‍රින්ට් අවුට් ටයිප් සෙටින් මුකුත් බැත්විරිය කම්පියුටර් අකුරු බෑ. තනි කරම අත් අකුරු විතරයි. ඔබේ අත් අකුරු විතරයි. අම්මට ඇඩ්‍රස් එක ලියන්න දෙන්න. පෑනල් ලියවට කමක් නැද්ද? ඇඩ්‍රස් එක ලියන්න පුතේ. අපා ඇඩ්‍රස් එක පෑනල් ලියන්න. කමන්න ඇඩ්‍රස් එක පෑනල්. හරි සර්. ඇඩ්‍රස් එක පෑනල්. දැන් කොළඹ ගේවත්තද? කොළඹ. අනේ ඇඩ්‍රස්. කොළඹ ගේවත්ත. ඔව් ඔව්. පුතේ. වටින දෙයක් දැන් උදාහරණයක් ඉදිරි හිතන්න මෙහෙම එකක් මම මේ දානවා ලියුමක් ඇප්ලිකේෂන් එකක් දානවා රස්සාවකට හරිද දෙක මට වටිනවනේ ඊළඟ මට ඒක ලැබුණු බවට මං ගාව සහතිකයක් තියෙනවනේ ඊළඟ මම විභාගයකට දාන දැන් අපි හිතමු මට තියෙන පරිපාලන විභාගයක් ඇවිල්ලා මට ඒ විභාගයට මං ඇප්ලිකේෂන් එක දාන්න ඕන එතකොට ඒක මට වටිනවා ඒ වගේම ඒක ගියාද කියලා මට තහවුරු වෙන්නත් ඕන ඒ වගේ එකක් තමයි දාන විදිහ එතකොට මට ඒක කන්තෝරුවෙන් රිසිට් එකක් දෙනවනේ ඒ රිසිට් එක මං ගාව තියෙනවා බැරි වෙලාවත් මට හිතමු මට ඒ පරිපාලන විභාගේ මේ ආවේ නැහැ කියලා ආව නැතුව මට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවට කියන්න මෙන්න මම දාලා තියෙනවා මම ඇයි මට දුන්නේ නැත්තේ කියලා එතකොට ඒක මගේ සාධකයක් ඊළඟට මේ ඔය මුදල් වෙනුවට අපි යවනවා පුතේ මනි ඕඩර් කියලා ඒ කියන්නේ මුදල් ඇනෝම් ඒ වගේ දේවල් සුරක්ෂිත දේවල් අන්න ඒ වගේ දේවල් ලියා පදිංචි තැපැල්ෙන් යවනකොට අපිට දිනයක් දෙනවද මේ දිනේ වෙනකොට එනවා කියලා එහෙම කන්නේ එහෙම දෙන්නේ නැහැ. එනස අපිට කොහොමද දැනගන්නේ? සාමාන්‍යයෙන් දවස් උපරිම දවස් දෙකකින් තුන දෙකක් උපරිම තුනකින් ලංකාවේ ඕන තැනකට ලියුමක් එනවා. Excuse me sir. Sir එතකොට අර රාජ්‍ය සේවකයන්ගේ අර වැටුප් එහෙම ඒවත්. Okay, වැටුප් එහෙම. එනවද sir ඒකේ? ඔව්. දැන් අපිට උදාහරණයක් විදිහට අපේ ගෙදරට එන සමහර වටිනා දේවල් බැංකුවකින් එන තොරතුරු කියන්නේ. බැංකුව තොරතුරු ඔක්කොම ඉන්නේ ලියාපෙන තැපෑලේ. ඒ වගේ දේවල් පෞද්ගලික දේවල් වෙන්න පුළුවන් වටේ අපිට රාජකාරි මේ වටනේ වටන සේනම දේවල් අපි ලියාපෙන් තැපැල්ලේ යවන්නේ සාමාන්‍ය තැපැල්ලෙන් භාවිතය ආඩු සාමාන්‍ය තැපැල්ලේ යන සාමාන්‍ය සර් සර්ට හම්බුණා කියලා දැනගන්නේ කොහමද මොකද්ද එහෙනම් අපි දැන් දාන ලියුම සර්ට හම්බුණා අනිවාර්යෙන් ලැබෙනවා මම බලන්න මම ඕන නම් ටික දාන්නම්කෝ දාපු යගේ දැන් ඔයාගේ නම කොහේ හරි පැහැදිලිව තියෙනවා දැන් ඔයාගේ මතක තියා ගන්න ඕනේ මෙහෙම කරන්න දැන් ඔයා ලියුම ලියලා අවසන් කරනවනේ
ආදරණීය දුව මොකක් හරි ලියන ඔයාගේ නම ලියනෝනේ ඒ නම ලියන තැනින් ඔයාගේ නම සම්පූර්ණ නම නම ලියලා අවසන් කළා ලියුමේ අටම ලියන්න ඔයාගේ නමයි ගමයි නමයි ගමයි ලියන්න ඒකට මට පුළුවන්නේ නමයි ගමයි ඕනනම් ෆෝන් අංකේ ලියුම ඒක ලියුමට අදාළ නැහැ ලියුමට අදාළ නැහැ මට මේ කවුද කියලා බලා ගන්න ඕනේ දැන් මම කියන එක පැහැදිලිද දැන් දැන් ඔයා ලියුම ලියලා ඉවර කරන ඕනේ දැන් මේ ලියුම දැන් ලියුම ඔක්කොම ලියලා ඉවරයි අටම තීරයක් යටම ලියුමේ අනිත් පැත්ත ගන්නකෝ එතකොට ඉවරයිනි ලියුමේ හා පැත්ත දැන් ලියුම මේ පැත්ත ලියුම ලියුමේ කන පිට තින්නේ ඒ පැත්ත ලියන්න ඔයාගේ නම ඔයාගේ ගම සර් බලන්න ඒ අනිත් පැත්ත හරවලා ඔව් ඊළඟට ඔයාගේ ෆෝන් නම්බර් එකක් දාන්න මට එතකොට data එකේ ෆෝන් නම්බරට තව තැනක් සර්ච් කරලා WhatsApp නම්බර් එක දාන්න එතකොට හරි ලියුමේ පිටිපස්ස පැත්ත ඔයාගේ නම විස්තර ලියන්න මොකද ඔයාට නිදහස තියෙනවා ලියුම ඕන විදිහකට ලියා ගන්න කෙටි නම දාලා කැමති විදිහකට ලියුම ලියන්න පුළුවන් ඒකේ අනිත් පැත්ත තමයි පුතාල මට විස්තරේ මේ පුතා කවුද කියලා මම අඳුරගන්නේ රයිට් හරි එහෙනම් අපි ඉස්සරහට යමු දැන් අපි බලමු මොන වගේ අවස්ථාවද මේව ලියන්නේ මේව අපිට විභාගෙට ඔ පුතේ අරේ අරේ මේ පොඩි නංගිලා මල්ලිලා හැම ස්කෝල වලට දාද්දි තේ ඇප්ලිකේෂන් වල හැම ලියාපදිංචි තැපැලෙන් අනිවාර්ය ලියාපදිංචි තැපැලෙන් දාන්න ඒ වගේ ගොඩක් අපිට ජීවිතේ සිද්ධ වෙන දාන්න අයිදුම් පත්‍ර සහ වෙනත් වැදගත් ලේඛන සියල්ල එහෙම තමයි දාන්නයි හරි පහත එක්ක පෞද්ගලික ලිපිය ලියන්න තියෙන පුතාලා ලියන්න අවශ්‍ය නැහැ මම දැන් එකක් දුන්නනේ නමුත් පුතාලාට ඉස්කෝලේදී ක්‍රියාකාරකමක් විදිහට මේ කැමැති එකක් ලියන්න දෙවි ඔයා අත්අකුරු තරගෙන් ජයග්‍රහණය කළ බව දන්න ඔබේ මිතුරෙකුට නැත්නම් මිතුරියකට ලියුමක් යවන්න රයිට් ඔයා තරගෙන් දිනවයි කියලා ඔයාගේ යාළුවෙක්ට ඉහෙලියක්ට යවන්න ඊළඟට ඔයාගේ ආච්චි අම්මගේ සුව දුක් වෙනසලා ලියුමක් යවන්න ඊළඟ නිවාඩුවට ඔබේ නිවසට එන බව දන්වලා හොඳම යාළුවට ලියුමක් යවන්න ඊළඟට ඔබ සිටි පාසලෙන් වෙනත් පාසලට යාමට වෙනවද ශිෂ්‍යත් පාසල අපි දන්නෝ මේ අපි සර් දැන් මේකෙන් ඇත්තටම අපි ක්‍රියාකාරකම් කරන්න ඕනද නෑ නෑ ඒක අවශ්‍ය නෑ මම මේ කියන්නේ දෙන්න පුළුවන් දේවල් ටික පුතේ මේ මෙම දැන් මම දුන්නනේ මම වෙනම ක්‍රියාකාරකමක් එම අලුත් පාසල් පරිසරය පිළිබඳ දන්නමින් මිත් දැන් ඔය අලුත් ස්කෝල් එකට ගිහිල්ලා ඔයාගේ යාළුවට පරණ ස්කෝලේ හොඳම යාළුවට එවන ලියුමක් මේ මෙන්න මෙහෙම මේ ස්කෝලේ මෙහෙමයි මේ ස්කෝලේ මෙහෙමයි විස්තර කියලා රයිට් මත අපි ඊළඟට තව පුංචි පාඩමකට යනවා ආරාධනා පත්‍ර දැන් පුතාලා බලා ගන්න මං හිතන්නේ මේ මට මේක පෙන්වන්න පුළුවන් චටක් අපි යමු කොහේ වුණා මේක ලියාගෙන අවසන්නේ නේ අමසාරපේයි මේ විදියට බලන්න පුතේ මේ ආරාධනා පත්‍රය රයිට් මේ ආරාධනා පත්‍රයේ බලන්නකෝ මේකේ තියෙන අප විද්‍යාව දැන් අපිට විවිධ අවස්ථා වල ආරාධනා පත්‍ර හදන්න වෙයි පුතාලට ඉස්කෝලේ හදන්න වෙවි ඕන තරම් දැන් මේ මේ ඇත්තටම ක්‍රියාකාරකම් ගොඩක් අඩුයි දැන් මේ යන විද්‍යාවත් එක්ක ප්‍රශ්න නැත්තම් පුතාලේ ඉස්කෝලේ පොළ දැන් පුතාලගේ ඉස්කෝලේ පුතාලගේ පොළ තියෙනවා පොළ ආරාධනා කළා ඉස්කෝලේ ගුරු මණ්ඩලයට ආරාධනාව සකස් කරන්න වෙනවා. එතකොට ඔයගොල්ලෝ ආකරානේ. ආ. එතකොට ඒක හදන්න වෙන්නේ ඔයගොල්ලොන්ට අරගෙන යන්න වෙන්නේ ඔයගොල්ලොන්ට. එතකොට ඔන්න ඔයගොල්ලෝ දැනගන්න කොහොමද හදන්නේ කියලා. මොකද මේක හතරේ පන්තියත් කළානේ අපි. හතරේ පන්තියත් කළා. අප විද්‍යාලයේ ප්‍රභාවි කලාකවයේ සංවිධානය කර පස්වන ශ්‍රේණි සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග උත්සවය බලන්න. දැන් එතකොට ඒ කලාකවයේ නම පොඩ්ඩක් මතු කරලා තියෙනවා. ඊළඟට මොකක්ද මේ උත්සවයේ විස්තරය ඒක පොඩ්ඩක් මතු කළ පාට වෙනස් කළා අකුර ලොකු කළා නේද අරගෙන තියෙනවා ඊළඟට තියෙනවා සැප්තැම්බර් කවුද මේ රමිරු සත්‍තික මොකද කරන්නේ බලන් ඉන්න ඊළඟට සැප්තැම්බර් දිනේ තියෙන හරියට පැහැදිලිව සැප් මොන මාසෙද කවදද කින්ද මාස විස්තර තියෙනවා ඊළඟ වෙලාව තියෙනවා දිනේ වෙලාව ඊළඟ කවුද එන්නේ මේ උත්සවයට අධ්‍යාපන ඇමතිතුමා එන්නේ
ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. කවුද ආරාධනා කරන්න කියන එක පැහැදිලිව තියෙනවා. ඉතින් මේකේ කවරේ ලස්සන වෙන්න ඕනේ ඉතින් ටිකක් විස්තර ඇතුව ලස්සනට තියෙන්න ඕන මේක වුණාම. රයිට් ඉතින් බලමු අපි මේ ආරාධනා සකස් වෙන හේතු වෙච්ච කාරණේ හොඳට මතු කරලා ලස්සන පේන තියෙන්න ඕන සිත් ඇද ගන්න වෙන්න ඕන නේද? බොහොම ලස්සන භාෂාවන කවි වගේ ලියන්න පුළුවන්. ඒ වගේ කැමති දිග ලියන්න පුළුවන්. හොඳයි එතකොට මම එහා පැත්තේ පිටුවට යන අංක 4 පිටුවට මොනවද ආරාධනා පත්‍රයක අඩංගු වෙන්න ඕන කාරණා පුතාලට මේව ප්‍රශ්න විදිහට අහන්න පුළුවන්. මොකද මේ ඡේදයක කවියක දේවල් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් සිංහල කොටසේ මේක තියෙන්න පුළුවන්. ආරාධනා පත්‍රයක අඩංගු විය යුතු කරුණක් ලියන්න. එතකොට පුතාලා මේ කරුණ එකක් ලියන්න ඕන. නැත්තම් කරුණ කීපයක් දෙලේ මේකේ වඩාත්ම වැදගත් කුමක්ද එහෙම තෝරන්න ඉන්න පුළුවන්. ආරාධනා පත්‍රයේ කුමන කාරණයක් මොකටද මේ කරන්නේ? ප්‍රදර්ශනයේ මොකක්ද? ආරාධනා කරන්නේ කවුද? කවුද කරන්නේ? ප්‍රභාවි කලාකාරය නේද? කරන්නේ කාටද? එතකොට මේ කාටද? මේ විදුහල්පතිතුමාටද? ගුරුවරුන්ටද? දෙමාපියන්ටද? කවටද? ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදර්ශනය පවතින කවර දිනයකද? කවදද මේක තියන්නේ නේද? ඊළඟට මොකද්ද වෙලාව? මේක ආරාධිතය කවුද නේද? ඊළඟට පැවැත්වෙන්නේ කොහේද? මේවා අනිවාර්යෙන් තියෙන්න ඕන. රයිට්. හොඳයි. එතකොට මේවා තියෙන වැදගත්ම කරුණු තමයි මේ තියෙන්නේ. මොකද්ද සිත් ඇද ගන්න ආකාරයට භාෂාවක් තියෙන්න ඕන. වැදගත් කරුණු හයිලයිට් කරලා පෙන්වන්න ඕන. දිනය විස්තර පොඩ්ඩක් තද පාටකින් වෙන පාටකින් පෙන්වන්න. අකුරු ලොකු කරලා පෙන්වන්න. සමස්ත නිමාව ලස්සන නිමාවක් තියෙන්න ඕන. දැන් ඔයගොල්ලෝම ගෙවල් වලට මේ විදිහට ආරාධනා පත්‍ර සකස් කරන්න ඕන අවස්ථා ටිකක් මේකදී මම මේ කියන්නේ ක්‍රීඩා උත්සවයක් වෙන්න පුළුවන්. කලාකවයෙකු උත්සවයක් වෙන්න පුළුවන්. මොකක් හරි පුස්තකාල ගොඩනැගිලා විවෘත කරන එකක් වෙන්න පුළුවන්. දැන් මට ඔයගොල්ලෝ මෙතන ලිව්වද නිවසට ආරාධනා පත්‍ර ලැබුණු අවස්ථා. දැන් මම එක එක කෙනාගෙන් අහනවා. ඉන්න මම පල්ලෙහාට එන්න රයිට්. දැන් මට කියලා දෙන්න එක එක කෙනා ආරාධනා පත්‍ර ලැබුණු අවස්ථා. මම දැන් අහනවා. දුලින කියන්න බලන්න ආරාධනා පත්‍රයක් ගෙදර ලැබුණ අවස්ථාවක් මොකක් කරේ ආරාධනාවක් මංගල අවස්ථාවලදී ආ වෙරි ගුඩ් වෙරි ගුඩ් ඔන්න මංගල ගෙදරට වෙඩින් අපේ දැන් ඔය මේ දරුවන්ගේ ගෙවල් වල වෙඩින් කාඩ් එකක් ලැබිච්ච නැති ගෙදරක් නැහනේ නේ වෙඩින් කාඩ් එකක් ලැබිච්ච නැති ගෙදරක් නැහැ එහෙනම් ඔන්න මංගල ආරාධනා පත්‍ර ලැබෙනවා රයිට් ඔන්න ඔයාලා තාත්තට මංගල ආරාධනා පත්‍රයක් ලැබිච්චයක් ඇති එතකොට ඔන්න ලියන්න පුළුවන් ඒක බොහොම ලස්සනට අලංකාරව තියෙනවා නේ ඉතින් ඒකෙත් මේ කරුණු ටිකම තමයි තියෙන්නේ රයිට් තව බලමු අපි බලමු තව කීප දෙනෙක්ගෙන් අහමු බලන්න රොෂාන්ත කවුද පුතේ එහෙම තමයි මා නම තියන්නේ රොෂාන්ත අතේ නම දන්නේ නැහැ මට කියන්න පැටියොදු ශාන්ත සර් උපන්දින සමරූම කාගේ බර්ත්ඩේ එකකට පාටි එකක් තියෙයි කියලා කාඩ් එකක් ගහලා කියන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් දැන් සාමාන්‍ය සමහර තැන්වල වෙන්න පුළුවන් නේ. සමහර හෝටල් වලත් බර්ත්ඩේ පාටි ගන්න ඕනේ දැන් නේ. කොට මෙන්න දැන් මාත්තින 50 වෙනි උපන්දිනේ ගන්න පාටි ගන්න නේ. දැන් එතකොට 50 වෙනි උපන්දින සමරුම කියලා දාලා නේද? වයසට යනකොට නේ. රයිට්. වන්දන්න මම ගියේම බර්ත්ඩේ උපන්දින පාටි එකට. 50 වෙනි උපන්දිනේ හෝටල් එකේ තියෙන මං ගියා. ගිය වෙලාවෙ ඉඳන් බඩබඩ හිටියේ මේ මිනිහට පිස්සු කියලා. අවුරුදු 50 සමරන්න හෝටල් එකක ලොකු පාටි එකක් නයිට් පාටි එකක් මමත් ගියා. හරි. මේ වෙන්න පුළුවන්. රයිට් තා මොනවද අපි බලමු තව කෙනෙක්ගෙන් අහලා. අනිත් ඔෆ් කරගන්න මං කියන කෙනා විතරයි තිස්සලි. තිස්සලි කියන්න බා. සෑ. කඩයක් විවෘත කිරීමේ උත්සවය. වෙළඳ සලක් විවෘත කිරීම. වෙරි ගුඩ්. වෙළඳ සලක් විවෘත කිරීම. බොහොම හොඳයි. දැන් වෙළඳසලක් විවෘත කරන ෂොප් එකක් විවෘත කරන එන්න කියලා මේ ආරාධනා කරන්න පුළුවන්. රයිට්. හරි. තව බලමු අපි දැන් මේගොල්ලොත් එක්ක කතා කරන්නත් එපයි නේද? මදුෂා. එහෙම තමයි නේ මදුෂා නේද? රයිට් කියනවා. ළිවද පුතේ? මැද්ද තව ලියලා. මතක නැද්ද? මිනුක මතක නැද්ද කියන්නේ මිනුක? තම්පා මිනුක කියන්න. පන්සලේ විවිධ පින්කම් සඳහා. පන්සලේ පින්කමකට හරි හරි. ඔය තියෙන්නේ. පන්සලේ පින්කමකට හරිනේ දැන් පුළුවන් ඉලියන්. පන්සලේ පින්කමකට පාසලේ ගොඩනැගිල්ල අවුර්ත කරන එකට නේද? ඊළඟට බස් නැවතුම් වලක් අබ මංගල උත්සවයකටත් එහෙම ආරාධනා පත්‍ර දාන්නේ. අවගල් සාමාන්‍ය
අවමංගල උත්සවයකට කරන්න පුතේ දැන්වීමක්. සාමාන්‍ය කාර්ය බෙදන්නේ. අවුරුදු උත්සව. අවුරුදු උත්සව. පාසලේ උත්සවයක්. පාසලේ උත්සවයක් පුළුවන් අවුරුදු උත්සවයකට පුළුවන්. සංගීත සම්දර්ශනයක්. ආ සංගීත සම්දර්ශනයක් පුළුවන්. හරි. පෙරීම පෙරීම. හරි පැටි හරි. දැන් හරි. දැන් ඇති. ඔව් හරි පැටි හරි. හරි. ඔව් දැන් ඒ ගොඩාක් කිය ඔයගොල්ලෝ. ඔව් හරි. යොස්මිත. රාත්‍රී භෝජන සංග්‍රහයකට ඔයක හේතුවක් තියෙනවා පුතේ භෝජන මොකක් නිමිත්තෙන්ද මොකක් නිමිත්තෙන් තියෙන උපන් දින සාදියාද විවාහයක්ද ඒක තියෙනවා මොකද නිකන් බෑ මොක මොන බෝජ ඔව් හරිනේ හොඳයි පුතාල හොඳයි ගොඩක් ඒවා කිව්වා ගොඩක් දරුව හොඳයි ලියලා තියෙන කාරණු ටික දැන් අපි යමු එහෙනම් ගණන් පාඩමට පුතේ ඉක්මනට දැන් පුතාලට ගොඩාක් ගැටලු ඒ කියන්නේ දැන් කාලය පාඩම් දෙකක් තියෙනවා මං අද ගත්තේ පළවෙනි පාඩම විතරයි දෙවෙනි පාඩේ තියෙන ගණනය කිරීම අර ඒවා අපි කරලා තියෙන දැනටමත් අර මිනිත්තු තත්පර ඊළඟට පය මිනිත්තු ඒ වගේ පුංචි පුංචි ගණනය කිරීම ටිකක් තියෙනවා අපි ඒවා කරමු ඊළඟ පාඩමට මම අද විශේෂයෙන් ගත්තේ පුතාලට මේක සමහරට පුතාලා කලින් කරලත් ඇති ඒක ගැටලුවක් නෑ මට ඕන මතක් කරලා දීලා මේ අපිට මතුවෙන ගැටලු ටික निराකරණය කරගෙන මේක හරියට මගේ පන්ති ඇතුළේ කතා කරන්නයි හරි දැන් මම දාලා තියෙන පුතාලට ටියු නිබන්ධනය තුළ මෙන්න මෙහෙම කතාවක් හොඳට බලාගන්න පැටියෝ නිබන්ධනය ගන්න ගණන් කොටසට එන්නකෝ මේ පිල්ලන් ටික බලා ගන්න එක පුතාලට කියව ගන්නයි දැන් මේ රයිට් මෙන්න කාලය දැන් එතකොට අපේ ගෙවල් වල තියෙන පුතේ විත්තර ලෝසුවක් මේකේ තියෙන කටු තුනක් නේද කටු තුනේ තියෙනවා හීම කටුව තත්පර සාමාන්‍යයෙන් අපි ඒක වෙලාව කියන ගන්නේ නැහැ ඊළඟට ගන්නෙ මිනිත්තු සහ මේ තියෙන මිනිත්තු කටුව සහ පැය කටුව ගන්න රයිට් දැන් පුතාලට මම අභ්‍යාසයක් දෙනවා දැන් මන් දීලා තියෙන පුංචි අභ්‍යාසයක් මෙන්න මෙහෙම දෙයක් දැනගන්න පළවෙනි එක තමයි ඔරලෝසුවේ කටු කැරගෙන දිශාවට කියන නම හොඳට මතක තියාගන්න යටින් ඉරක් ගහ ගන්න පැටියෝ දක්ෂිනාවර්ත දිශාව ඔකට කියන්නේ දක්ෂිනාවර්ත ඔරලෝසුවේ කටු කැරගෙන පැත්තට කියන්නේ අපි දක්ෂිනාවර්ත යටින් ඉරක් ගහ ගන්න සේ වමට නම් වාමාවර්ත වාමාවර්ත අනිත් පැත්ත කියන්නේ වාමාවර්ත රයිට් හරි ඒකට වචනේ දීපු නිසා අපිට ওই වචනේ භාවිතා කරන්න ප්‍රශ්න හදන අයට පුළුවන් මොනම තැනකට හරි අපි හිතමු එක පත්‍රයේ පුද්ගලයෙක් දක්ෂිනාවර්තව ගමන් එතකොට අපිට මේ වචනේ දෙන්න පුළුවන් ඕනම තැනක එතකොට ඔය බර වැඩි නෑ දැන් මොකද මෙතන අපිට කියලා තියෙනවනේ එතකොට අපි ඔය ඉංග්‍රීසියෙන් එහෙම මේ කියන විදිහ පුතාලා දාන්න දැන් මේවා හරිම පැහැදිලි දෙයක් right හරි යක් දැන් මිනිත්තු කටුව වටයක් ගියාම දැන් අපි හිතමු මිනිත්තු කටුව වටයක් ගියාම අපි දන්නෝ මිනිත්තු 60 එතකොට පැය කටුව කරන්නේ මොකද්ද එක කෑල්ලක් එනවා මේක කොටසක් තමයි ගමන් කරන්නේ right එක කොටසක් ගමන් කරනවා එහෙම තමයි සිද්ධ වෙන්නේ එතකොට මිනිත්තු 60ක් තමයි පැය එකයි right එතකොට මං හිතන්නේ පුතාලා මේ වෙලාවල් ටික කරන්න නැතුව ඇති මට විනාඩියක් අරගෙන right මේ ටිකට උත්තර ටික ඉක්මනට සපයලා දෙන්න බලන්න මේ පිටුවේ තියෙන ඔරලෝසු 9ක් කතා කරන්න බෑ මයික් එක ඔන් කරන්න බෑ right මේ නාමයට උත්තර දෙන්න ඊට පස්සේ අපි බලමු මේවා කියන විදියම එක එක්කෙනා මොකද මේකේ අපිට ප්‍රැක්ටිස් කරන්න කියන්නේ මේ වෙලාවල් කියවන විදිය කොහොමද කියලා right පුතාල ඉක්මනට වෙලාව මම දෙන විනාඩි 5ක් right විනාඩි 5ක් දෙනවා හරි 9:10 ට දැන් 9:03යි 9:10 ට හැම කෙනෙක්ම මට මම දැන් අහන එක එක්කෙනාගෙන් අහන ප්‍රශ්න අහන අනිවාර්යයෙන්ම ඒ නිසා මට අනිත් අය ඔන් කරගන්න බෑ මයික් එක. ඔබට මේක සම්මත ක්‍රමයටද ලියන්නේ? නෑ නෑ නිකන් ලියන්න. නිකන් ලියන්න. නිකම්ම ලියන්නකෝ. නිකන් අර තුනේ පන්තියේ හතරේ පන්තියේ එහෙම ලියන්න සම්මතක් ඕනෙම නෑ. අකුරෙන්ද සර්? නෑ නෑ ඉලක්කම නිකන් ලියන්න. දැන් පළවෙනි එක වෙලාව කොහොමද ලියන්නේ? සර් පළවෙනි එක කොහොමද ලියන්නේ පුතේ? මෙන්න මෙහෙම ලියන්න. ඔක බොහොම සම් හිතන්නේ මම මොනවද? මොකද 11යි කියේ. 11යි 5යි. පළවෙනි එක 11යි. ඉවරයි සර්. හරි පැටිය අනිත් අය හදනකන් ඉන්න. විනාඩියක් ඉන්න පුතේ අනිත් කට්ටිය හදනකන් ඉන්න විනාඩිය. ඉක්මනට විනාඩියක් ඉන්න අන්තය. කොහොමද? හරි වෙලාවල් ටික ඉක්මනට ලියමු අපි වෙලාවල් 9
දැන් මට ඔව් දැන් අපි හරි පැටියෝ හරි හරි කියන්න එපා පැටියෝ ඔන් කරන්න එපා මයික් එක මේ මෙහෙමයි දැන් තියෙන පැටියෝ සිද්ධිය දැන් අපි මේ පාඩම පුරවන් වුණාම අපිට බය නැතුව ඕනම වෙලාවක ඕනම විදියට කියන්න පුළුවන් වෙන එක තමයි අපේ ප්‍රැක්ටිස් එක ඒක තමයි මේ පාඩමේ බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මේ දැන් ඇත්තට මේ පාඩම් සියල්ල හදලා තියෙන පැටියෝ මේ විභාගයක් ගැන නෙමෙයි මේ පාර කොහමද වාරු අපිට තප්පර කටුව නැහනේ නෑ නෑ ඕන්නේ තප්පර කටුව අපිවත් කියන වෙලාව අපි කියනවාද වෙලාව කියනකොට දැන් වෙලාව 9යි 5යි තප්පර මෙච්චර කියලා කියා ගන්න පුළුවන්ද එහෙම කියන්නේ නැහැ තප්පර කටුව ගැන අපි කතා කරන්නේ නැහැ කවුරුවක් කතා කරන්නේ නැහැ නේ හරි ඊළඟට මෙතන ඉන්නවා දැන් මෙහෙම සිද්ධිය වෙන්නේ දැන් අපි අපිට පුතේ ඔයාලට කොහොමවත් වාර විභාගයක්වත් නැහැ නේ දැන් ප්‍රාථමික වාර විභාග නැහැ වාර විභාග නැතුව තමයි හැපත් එතකොට මේ පුතාලට මේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් උත්සාහ කරන්නේ පුතේ පුතාල තුල කුසලතා නිපුණතා ගොඩනංවන්න. එතකොට මේ තමයි නිපුණතාව. මේක මේක ඇඟට ගන්න මේක ගත්තම පුතාල ශිෂ්‍යත් විභාගේ නිකම්ම කරගන්න පුළුවන්. ඒ නිසා මේවා මේ විභාගේ කොළපුරවන්න නෙවෙයි ඉගෙන ගන්න ඕන. මට වෙලාව ඕනම වෙලාවක ඕනම විදියකට කියා ගන්න පුළුවන් නම් පුතාල ශිෂ්‍යත්වෙත් පුළුවන්. පුතා හයේ පන්ති යනකොට හොඳ සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙන ඒ වගේම හොඳ පුරවැසියෙකුත් වෙනවා සමාජෙදි නේද? දැන් අපි දැන් කොළපුරවන්න ගිහිල්ලා අවසානයේ කොළ ටික පුරව ගන්න පුළුවන්. නමුත් සමහර ලොකු අයත් ඉන්නවා හරියකට වෙලාවක් කියා ගන්න බැරි අය ඉන්නවා සමාජේ තාමත්. ඉතින් ඒ වෙන්නේ අර මේ තියෙන ක්‍රමයේ අඩුපාඩු වෙනස. එහෙම නැතුව අපි හරියට මේක අරගෙන යන්න. රයිට්. දැන් මට මෙතන තියෙනවා ඔරලෝසුවක් පුතාලට පේනවා නේද? රයිට්. හරි. දැන් වෙලාව මගේ ඔරලෝසුවේ 5යි. गमन डिंग 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 दहाने මංගර පොඩිම දේවල් කරේ නැහැ හොඳේ හතරේ පන්තියේම දැන් ඕනේ නැහැ මේ දැන් නැස දැන් තුත 6 10 වගේ දහ විනාඩි 10 න් 6 න් ගිහින් තියෙන එතකොට 6 න් චුට්ටක් මෙහාට කරන්න ඕනේද ඔව් චුට්ටක් ඉස්සරහට ඒක නොකරයි කියලා වැරද්දක් දාන්නේ 6 10 න නමුත් පොඩි ප්‍රමාණයක් ඉස්සරහට තල්ලු වෙන බව පේනවා ඒක කරන්න නැස 6 30 හැම කරන්න ඕනේද 6 ඒක ඔව් 6 30 අනිවාර්යයි දැන් 6 කාලා තා පොඩ්ඩක් 6 30 වෙනකොට බලන්න අනිවාර්යෙන් 7යි 6යි මැද්දේ තමයි තියෙන්නේ මැද්දේ තමයි තියෙන්නේ කටුව එහෙම කරන්න ඕන. දැන් ටික 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 එපාර යා මෙහෙට යන්න යන්න අපි හතේ පැත්තට කිට්ටු කර ගන්න ඕන පැය කටුව. පේනවනේ? අපි ටික ටික හතේ පැත්තට දැන් ඕන බලන්න. හතට කිට්ටුයි. දැන් ටික 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 දැන් ඕන බලන්න කීයද? 6:55යි. මට කියන 6:55 කියන තව විදියක්. 6:55 කියන තව විදියක්. 7:55යි. හරි මම දැන් 7:05යි. 7:05යි. හරි. ඉන්න මම කියලා දෙන දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මං වං අහන එක එක්කෙනාගේ රයිට් මං දැන් ප්‍රශ්නේ අහනවා රයිට් ඉන්නකෝ මොන දැන් මට කියන්නේ කේක් කෙනා කවුරුත් මයික් ඔන් කරගන්නේ මං කියන කෙනා විතරයි මං එනවා දැන් එක එක්කෙනා ගාවට රයිට් යංකෝ මං යනවා පහලටම ගිහිල්ලා එනවා පහලම එක්කෙනාගේ ඉඳන් උඩට එනවා රයිට් ඔන්න මං එනවා රයිට් හරි ඔය ගෙදර මේ පූසෝ කෑ ගහනොත් ඇහෙනවා මයික් එක ඔෆ් කරලා දා මොකද රයිට් මයික් ඔෆ් කරන්න පුතේ රයිට් හොඳයි මොනවා වගේනෝ පහළම අපේ කියන්න මට හිරුෂ සිංහලෙන් හිරුෂ කියලා දාන් ඉන්නවනේ අපේ පුතේ මට කියන්න පළවෙනි එක 11යි 5යි ඒක ඕනේ නැහැ දෙවෙනි එක කීයද 3:45යි very good 3:45 මට යසිරු කියන්න එහෙමම මේ ඒක කියන තව විදිය යසිරු සිංහලෙන් වාසි යසිරු කියලා දාන් ඉන්න සිංහලෙන් प्रश्न प्रश्न හතරට කාලා ඊට පස්සේ 3යි විනාඩි 15 වෙනකන් කියන 3යි කාලයි විනාඩි 30 නම් කියන 3හා මාරයි නේද 3හා මාරයි කාලයි මාරයි ඒවත් කියනවා එහෙමත් අපි දැනගන්න ඕන right හරි ඊළඟට මම අහනවා ඊළඟ එක ඒ කියන්නේ උඩ ප්‍රශ්නේ 3 වෙනි ප්‍රශ්නේ උඩ කෙළවරේ ප්‍රශ්නේ මම අහනවා
ඊළඟට එන්නේ මට යසෝමා කියලා දාගෙන ඉන්නේ කවුද පුතේ? उत्तर उत्तर वेरी गुड अटाय तीस पाए अटाय तीस पाए हम अभी इवागे किए नमेट विसी पाए एम किए हूरू नैने किए क्यों वेरा कुछ इलांट मट किया इलांग एक मन तब एक देखा कहना राइट मट किया अंतिम एक राइट अभी अंतिम अतम विलावर तेरम मन तब एक मत अंतिम एक किया विभावी විභාවික කියන්නේ බලන්න අන්තිමේක අටපසුවේ මිනිත්තු 55යි රයිට් මට ඒකම කියන්න තිනුල කියන්න බලන්න එක ඒ අන්තිමේක කියන්න පුළුවන් තව විදියක් නමයට මිනිත්තු 5යි ඔව් නමයට 5යි පුතේ නමයට 5 වෙරි ගුඩ් වෙරි ගුඩ් ඔක්කොම හොඳයි හොඳයි එතකොට අපිට කාල හමාර ඉදිරි කියන තුන හමාර තුනයි කාල දෙක හමාර දෙකයි කාල දෙකට කාලයි එහෙම කියන්න පුළුවන් එහෙමත් කියන්න පුළුවන් ඔය කිරිලි හරි හොඳයි දැන් එතකොට පුතාලර තියෙන එහා පැත්තේ අභ්‍යාසයක් ඔය විදියටම තමයි දැන් පුතාලර තියෙනව හත් වෙනි පිටුව බලන්න ඔය හැම වෙලාවකම පුතාලට කියන විදි දෙක දෙක අහනවා රයිට් විදි දෙක දෙක අහනවා පහට මිනිත්තු 10යි පුතාල කිව්වා මේ ඔක්කොම හොඳට කිව්වා හොඳයි රයිට් ඒ විදියට පුතාල කියන 10ට මිනිත්තු 5 ඒ 5 ඒ විදියට ලියන්න පෙරවරු වලින් ප්‍රකාශ වන්නේ රෑ 12 ඉඳලා රෑ 12 ඉඳලා රෑ 12 ඉද වෙන්නේ පෙරවරු වලට රයිට් සිට ඒ පේව රෑ 12 ඉද මධ්‍යාහන 12 දක්වා ඒකෝර දවල් 12 අයිති වෙන්නේ නැහැ 11යි 59 වෙනකම් වෙලාව අයිති වෙන්නේ පෙරවරු රයිට් රෑ 12 කියන තැන ඉඳලා 12 12යි 1 12යි 2 12යි 3 12යි 4 12 මාන රෑ ඉඳලා දවල් 11යි 59 වෙනකන් ලියනවා අපි කියන්නේ පේවර් කියලා රයිට් හරි ඊළඟට පස්වරු කියන්නේ පුතේ දවල් මධ්‍යාහන 12 සිට ඒ කියන්නේ ඔව් ආගෙද මේ කරදර කරන්නේ අපිට රයිට් හරි මයික් එක කරේ මකරේ කරදර නෝ ඊළඟට පුතේ දවල් 12 ඉඳලා එතකොට දැන් මෙහෙම ගන්න වෙන්නේ අපිට රෑ මේක ප්‍රයිවසි අතර උරලෝසයෙන් කොහොමද කියන්නේ හරිම ලේසි දැන් ප්‍රයිවසි අතර උරලෝසයෙන් කියනකොට කරුණු කිහිපයක් පුතාලගේ අන්තිම පිටුවට ආවොතින් පුතාල අන්තිම පිටුවට පෙළ ගන්නකෝ එතකොට ඕකේ කරුණු ටික සාරාංශ කර ගන්න පුළුවන් ඩිජිටල් උරලෝසක මොනිටකුත් ඔතන දීලා තියෙන පුතාලට කරුණු අපි මේක සාමාන්‍ය ක්‍රමයේ කියලා තමයි මේකට කියන්නේ නේද අපි සාමාන්‍ය ක්‍රමයේ කියලා තමයි මේකට කියන්නේ එතකොට ප්‍රයිවසි අතර ක්‍රමයට අපි කියන ප්‍රයිවසි අතර ක්‍රමය නැත්නම් සම්මත ක්‍රමය නේද නැත්තම් ඩිජිටල් ක්‍රමය කියලාත් අපි කියනවා රයිට් එතකොට මෙතනදී රූල් කිහිපයක් තියෙනවා පළවෙනි එක තමයි පුතේ මෙතන අනිවාර්යෙන් මොනම හේතුවක් වුණාවත් ඉලක්කම් හතරක් නම් තියෙන්නම ඕන මොකක් ඉලක්කම් හතරක් විය යුතුමයි එකයි කතා දෙකක් නැහැ ඉලක්කම් හතරක් තියෙන්න ඕන ඊළඟට ඉලක්කම් අතර මැද්දේ අනිවාර්යෙන් 32ක් තියන්න ඕන මිනිත්තු පැය වෙන් කරන්න 32ක් තියෙන්නම ඕන රයිට් හරි
ඊළඟට විශේෂයෙන් මෙන්න මේ පැත්තේ තනි ඉලක්කමක් යෙදෙනවා මේ කොහොමත් ඉලක්කම් දෙකෙන් අපි කියන්නේ කොයි වෙලාවෙ ලිව්වත් මෙන්න මේ පැත්තේ තනි ඉලක්කමක් යෙදෙනවා නම් තනි ඉලක්කමක් යෙදෙනවා නම් අපි හිතමු උදේ 7 නම් තනි ඉලක්කම වෙන යෙදෙන්නේ ඉස්සරහින් බිඳුව අනිවාර්යෙන් අපි දානවා අපි ඒවා කීපයක් කතා කරමු එතකොට හරි සර් පැරිසි හතර ඔරලෝසුර අනිවාර්යෙන් ඉලක්කම් හතරක් තියෙන්න ඕනනේ ඔව් හතරයි මේව දන්නවා මේ දන්න දේවල් තමයි පොඩ්ඩක් අපි ඉක්මනට කතා කරේ right හරි එතකොට අපි දැන් ඔන්න උදාහරණයක් විදිහට උදේ 7:30 ලියන්නේ කොහමද පෙරවරු 7:30 ලියන්නේ සාමාන්‍යයෙන් අපි ලියනකොට නම් ලියන්නේ පෙරවරු 7:30 මෙහෙම ලියන්නේ නේද පෙරවරු 7:30 මේ විදිහට ලියන්නේ එතකොට කොහොමද මේක පැය 24ට ගේන්නේ කියන එකයි වැදගත් වෙන්නේ ලිව්ව බිඳුව ලිව්ව 7 32 තිව්වා 30 එච්චරයි මෙච්චරයි තියෙන්නේ බොහොම සරලයි දැන් අපි කලින් මේක ලියපු ක්‍රමය සහ දැන් ලියන විටින් විට ඉතින් පුංචි පුංචි වෙනස්කම් වෙනවනේ අතර වෙනස තමයි පුතේ ඉස්සර අපි මෙතන උඩට ඉස්සරහට ලිව්වා පැය කියලා ලිව්වා. ඉතින් මේ මේක ලිව්වා. හරි දැන් එහාල ලොකු පන්ති වලට යනකොට මේක තව විදියක් එච්ච අකුරක් පිටිපස්සට දාන ඒවත් මතක් ඒවත් කරાવી. දැන් අපිට නමුත් දැන් අපිට ඒක ඉවත් කරලා තියෙන නිසා ඒක කරන්න යන්න එපා. ඕනේ නැහැ. ඒ නිසා පැය 24 ලිව්වොත් එහෙම දෙයක්. ඉස්සර අපි එක කාලෙකදී මේ මේකට තනි ඩොට් එකකට දුන්නා. එහෙම ලියනවා. නමුත් දැන් දෙන්නේ. ඔබට කියන්නේ. සර් H කියන්නේ half නේද? ඔව් ඒ පැය කියන එකම තමයි. හරි ඉස්සරහින් පැය කියන එකම පුතේ මේ පැත්තට දාන H. අවගෙන ගයි අවගෙන අපේ අපිට සර් විභාග පේපරේ පැය කියලා යාලා print කරලම තියෙන්නේ නෑ දෙය පැය කරලා තිබ්බොත් එහෙම තියෙන්න අරින්න ඔකයි මොකද්ද කමන්නේ තිබ්බත් අපේ ටික අපි ලියලේ තියෙන්නේ නෑ ඒකයි එතකොට සර් මේ අපිට නිකම්ම ලියන්න නම් තමයි අපි පැය කියලා ලියන්න ඕනේ නෑ අපි නිකම්ම වෙලා විතර ලියන්න ඕනේ වෙලා විතර එක දාලා අනිවාර්යෙන් මෙච්චරයි double dot එක දාලා right ඔච්චරයි හරි ඊළඟට අපි එකක් ගියොත් එහෙම හවස අපි හිතමු පස්වරු 1:15 ලියන තුනත් අපි ලියන සාමාන්‍ය ලියන්නේ පස්වරු 1:15යි මේක අපිට ලියන්නේ කොහොමද 13:15 ඔව් මේ පස්වරු ඕනම වෙලාවකට අපි කරන්නේ මොකද්ද 12 ගාවට ඉවරුණාට පස්සේ අපි අනිවාර්යෙන් පස්වරු වෙලාවට 12ක් එකතු කරනවා එතකොට මොකද කරන්නේ 15යි right 13:15 ඔව් මෙච්චර මේක දන්නු දැන් අපි කවුරු දන්න දෙයක් සරල දෙයක් දැන් පුතාලට තියෙන ওই ටික ඔක්කොම තහවුරු කරගන්න අභ්‍යාස ටිකක් ලියන්න. දැන් රෑ 12 ලියන විදියක් පුතාලා දාන්න. මධ්‍යම රාත්‍රී 12 බින්දු 2:32 ඕක තමයි. ඉතින් මධ්‍යම රාත්‍රී 12:30 ලියන්න 0:30. ආන්න හරි. ඇයිස අලුත් දවසින් විනාඩි 30 වෙන ගිහින් තියෙන්නේ. ඊළඟට මධ්‍යම රාත්‍රී 12:01 ලියන්නේ මෙච්චරයි. දැන් අද ඕන නම් මේක බලා ගන්න හරියටම ඔය තාත්තගේ ෆෝන් එකක් තියාගෙන 0:01 ෆෝන් වල තියෙන වෙලාව සිස්ටම් එකකට අපිට දැත් ඔක්කොම කරා රෑ 12න් පස්සේ තමයි ඩවුන්ලෝඩ් කරන්න වැඩ කරන්නේ. ඒ ඩේටා ඉතුරු කර ගන්න හලෝ. හරි. දැන් එහෙනම් ඔන්න ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. දැන් අපිට ඊළඟට ඉතුරු වෙලා තියෙන පැටියෝ ගණනය කර ගැනීම විතරයි. ඒ කියන්නේ අපිට තියෙන්නේ දැන් මේ ටික තමයි පළවෙනි පාඩම් දෙකයි තියෙන්නේ. මම කොහොමද පාඩම් දෙකම ගන්න? පාඩම් දෙකක් දැන් මම ගැටළු වලදී කරලා තියෙනවා. පෙව 12 කියන්නේ මධ්‍යහන 12 නේද? පෙව 12 කියන්නේ පන්ති වල වෙලා ගිහිල්ලා ෆෝන් එක ගන්න. ඔක ඉලාම් එක තියන්න පුළුවන්නේ. ඉලාම් එක තියෙනකොට ඔයා මෙහෙම කරන්නකෝ. ඔක හරියට මං අල්ලගන්න විදියක් කියන්නේ. ඉලාම් එක තියෙනකොට ඔයා ඉලාම් එක තියන්න 12යි AM එකට ඉලාම් එක තියන්න. AM එකට ඉලාම් එක තියලා ඕකේ කරලා බලන්න යටින් පැය කීයක් වැටෙනවද කියලා. ඉලාම් එක තියලා ඕකේ කරාම වැටෙනවා තව පැය මෙච්චරයි මිනිත්තු මෙච්චරයි කියලා. ඊළඟට ආයි ඔයා කරන්න ෆෝන් එකේ 12යි PM තියලා ඕකේ කරන්න. එතකොට වටනවා ආයි පැය කීයද කියලා. එතකොට බලාගත්තා යගේ මේ PM AM කියන්නේ 12 කියන්නේ කොයි වෙලාවද කියලා හරියටම බලාගන්න ඕක ප්‍රැක්ටිස්.
එතකොට මතක හිටින්න ප්‍රැක්ටිකලිම කරලා බලන්න ෆෝන් එකේ උදේ 12ටයි රෑ 12ටද කියලා බලද්දි කොහොමද කියලා දැන් 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 රෑ 9යිනේ දැන් රෑ 9 ඉඳන් තව 12ට තියෙන පැය කීපයයිනේ එතකොට මේ කාලය තුල බලා ගන්න මේ AM PM කියන්නේ මොන 12ද කියලා බලා ගන්න පුළුවන් මම මේ කියන එක පැහැදිලි ඇති පුතාලට හරි බලා ගන්න හරි දැන් එතකොට ඔන්නෝම තමයි යන්න තියෙන්නේ හරි ඔය වගු ටික පුරවගෙන යන්න ඕන මං හිතන්නේ මේවා මහා ගැටලු තියෙන ඒවා නෙමෙයි මං ඔය පොතනුත් උදාහරණ කීපයක් කරා මමත් හදපෝ කීපයක් දාලා ඒ අතරට තව උදාහරණක් දාලා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැවෙන මොකද කාලයේ ගැටලුවක් අනිවාර්යෙන් අපිට එනවා ඒ ගැටලුවට හරියටම උත්තර දී ගන්න අවශ්‍ය දේවල් සර් මේ ටියුට් එකට දාලා තියෙන වැඩපොතේ දින අභ්‍යාස ටිකම නේද වැඩපොතේ තියෙන ටිකක් දැම්ම පුතේ අභ්‍යාස හයි හයි එහෙම ඔව් ඔව් ටිකක් දාලා ඇති අභ්‍යාස ටිකක් දාලා ඇති මොකද ආයි හදන දෙයක් නැහැ ඒක තියෙන ටික බොහොම හොඳයි ඒ නිසා හැමම දාලා ඇති රයිට් හරි ඊළඟට අපි පරිසරය කොටසට චුට්ටක් කතා කරන්න යමු පරිසරය මම පොඩ්ඩක් මම කතා කරන්න යනවා මොකද අපිට වෙලාව තියෙන නිසා පරිසරය පාඩම චුට්ටක් ටියුට් එකේ නෑනේ ටියුට් එක ඕනේ පුතේ ටියුට් එක අවශ්‍ය නෑ හොඳේ හරි අපි අද පාඩම තියෙන්නේ ජලය හරිනේ පුතාලා ඔන්න මම පුතාලා පොඩ්ඩක් සටහනක් දාලා පෙන්නන්නම් කොහෙත් අතන පුතාලට පැහැදිලි වෙනවා හරි ඒ නිසා ගණන් ටික හදන්න පුතේ ගණන් වල මොනවා හරි ගැටලුවක් ආවොත් මොකද මම ඕවා දන්න දේවල්ම ආයි ආයි කතා කර කර ඉන්න එකේ ලොකු තේරුමක් ඇති වැඩක් නෙමෙයි ඒ නිසා මම පොඩ්ඩක් ඉක්මනට යනවා එතනින් මම අල්පේ පාඩම පොඩ්ඩක් විස්තර කරලා දෙනවා ලැබිච්ච පොඩි කාලයක් තව අපිට ඉතුරු වෙලා තියෙනවා ඒ කාලය තුල මම ඔයාලට මම ඉදිරි ලබන සතියේ කරන්න નિયમિત පාඩම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හදන්න රයිට් මම ඒකට ගුරුවත් පොත අරගෙන ඒක අස්සෙන් පැහැදිලි කරලා දෙන්නම් අපිට තියෙන්නේ එතකොට පාඩමේ අංක තමයි 8 වෙනි පාඩම ජලය 8 වෙනි තේමාව ජලය අපි ලබන සති නිබන්ධන ලැබෙයි සම්පූර්ණ මේ සියල්ලම අංග සම්පූර්ණ කරමු නිබන්ධන පුතාල ලැබෙයි රයිට් අපි යනවා මේකේ පළවෙනි කොටස බලා ගන්න පැටියෝ අපිට කරන්න තියෙන පුංචි ක්‍රියාකාරකම පොඩ්ඩක් බලා ගන්න කවුරුත් ගෙදරදී මේක කරලා આવත් කමන්නේ ඔයාලා දන්නෝ සී දැන් මොනහරි වීදුරුවකට සීතල මොනවා ෆ්‍රිජ් එකෙන් අරගෙන වතුර ටිකක් බීම් එකක් නැත්නම් අපි ෆ්‍රිජ් එකේ තියෙන මොනහරි එලියන් තිබ්බම අපි දැකලා තියෙනවා වීදුරුව වටේට වතුර බින්දු තියෙනවා අපිට තියෙන ප්‍රශ්නේ මේ වතුර බින්දු කොහෙන්ද මේ වතුර බින්දු වීදුරුවේ ඉඳන් එලියට ගියාද නැත්නම් මේ කොහෙන් හරි ආවකද්ද මොකද්ද තියෙන ප්‍රශ්නේ එතකොට අපිට මේකට පුංචි ක්‍රියාකාරකමක් තියෙන පැටියෝ කරන්න මුලින්ම අපිට කියන වතුර ටිකක් වතුර වීදුරුවක් අරගෙන ඒකට අපේ ගෙදර තියෙන නිල් බින්දු කීපයක් දාන්න. දැන් මම වතුර නිල් පාට වෙනවා. ඊට පස්සේ අපිට කියනවා එතකොට අපි හොඳට බලන ටික වෙලාව බලන කිසි ප්‍රශ්නයක් නැහැ. වීදුරුවේ නිල් ටික තියෙනවා වෙනසක් නැහැ. නිල් පාට වෙලා වතුර තියෙනවා. වතුර නිල් පාට වෙනසක් නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේකට අයිස් කැට කීපයක් දානවා. අයිස් කැට කීපයක් දාලා විනාඩි 5ක් විතර තිබ්බම අපිට දැනෙනවා ඊළඟට වීදුරුව පිටිපස්සේ මෙන්න මේ ආකාරයට වතුර බින්දු තැන්පත් වෙලා තියෙනවා. දැන් මේ වතුර බින්දු පුතේ අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මේ වතුර බින්දු වීදුරුව ඇතුලෙන් ආවද එළියට වීදුරුව හරහා මේ වතුර බින්දු එළියට ආවද අන්න අපිට ප්‍රශ්නයක් සර් දැන් ඔතනට වතුර එළියෙන් එනවනේ එතකොට නෑ නෑ හරි පැටියෝ ඔයා පොඩ්ඩක් මේ මයික් එකේ අඩු කරගන්න වොලියුම් එක මේ ඊළඟට ඕකේ මේකේ මේකෙදි දැන් අපිට ප්‍රශ්නයක් දැන් අපිට ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් අපි කරන්නේ එළියේ තියෙන වතුර බින්දු ටික අත ගාලා බලනවා එළියේ තියෙන වතුර බින්දු ටික අත ගාලා බලනවා වීදුරුව ඇතුලේ ඉඳලා එළියට ආව නම් මේ වතුර බින්දු නිල් පාට අතේ ගෑවෙන්න ඕන. ඒ දම් පාට හරි නිල් පාට හරි පාට තියෙනවනේ පාටක් නැහැ. එහෙනම් අපි බලමු කොහෙන්ද මේ වතුර බින්දු ආවේ. මම මේ පළවෙනි ක්‍රියාකාරකම් විතර අද පුතාලට විස්තර කරන්නේ. රයිට්. මේ වතුර බින්දු අපිට කොහෙන්ද ආවේ මෙතනට? රයිට්. ඔන්න අහගෙන ඉන්න. හරි අපූර්ව ලස්සන කතන්දරයක් තියෙයි. මෙන්න අපේ වතුර වාජනය. රයිට්. මෙතකොට අපේ වතුර මේක ඇතුලේ අපි අයිස් කැට දැම්ම ගමන් අයිස් කැට දාපු ගමන් වෙන්නේ මේ වතුර තමයි මේක ඇතුලේ තිබුණේ මේ එළිය අපිට දකින්න ලැබෙන වතුර බින්දු මෙහෙම අපි අත ගාලා බැලුවාම නිල් පාටක් නැහැ ඒ කියන්නේ අපිට තහවුරු වෙනවා මේ එළිය ඇතුලේ තියෙන ඒව එළියට යන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ එහෙම නාල නිල් පාට වෙන්නේ නැහැ රයිට් එහෙනම් මොකද්ද මේ වෙන්නේ හොඳට අහන්න පැටියෝ මෙන්න මෙච්චරයි සිද්ධිය වෙන්නේ මේකෙදි වෙන්නේ පුතේ මෙතන වීදුරු අපි දැන් මේ සාමාන්‍ය වීදුරුවක් අපි හිතමු සාමාන්‍ය ජලය තිබුණේ අර මුල් අවස්ථාවේ නිල් පාටද
එතකොට වතුර බින්දු නැහැ. හැබැයි ඇයි අයිස් වතුර දැම්මහම? මේ අයිස් වතුර දැම්මම මොකද්ද වෙන වෙනස? මොකද්ද මොකද්ද මේ වුනේ? මෙච්චරයි වෙන්නේ පුතේ. මේ අයිස් දැම්මම මේ වීදුරු ඇතුලේ උෂ්ණත්වය අඩු වෙනවා. උණුසුම අඩු වෙනවා. අඩු වුණාම මේ වීදුරු බිත්තිය මේ වීදුරු බිත්තියේ උණුසුම අඩු වෙනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් සීතල වෙනවා. මේ වීදුරු බිත්තිය සීතල වෙනවා. කූල් වෙනවා. ඒ කූල් වුණාම මේ මේක සීතල වුණාම වෙන්න දේ තමයි පුතේ මේ අවට අපේ මේ වටපිටාවේ තියෙන චූටි 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 ඇහැට පේන්නේ නැති ජල වාෂ්ප. මේ ජල වාෂ්ප හරි කැමති සීතල තැන් වලට. දැන් මොකද වෙන්නේ? මේ අවට තියෙන මේ චූටි චූටි මේ තියෙන පුංචි 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 ඇහැට නොපෙනෙන ජල වාෂ්ප මේ සීතල පෘෂ්ඨයේ ඇවිල්ලා තැන්පත් වෙන එක වාෂ්ප කීපයක් තැන්පත් වෙන පොඩියට. ඒපාර තව තව වාෂ්ප ඇවිල්ලා මේ වාතුර බිඳුව වටේ ඩිංග 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 අර බිඳුත් එක්ක එකතු වෙවි තැන්පත් වෙන මේක ඇතුළ තැන්පත් වෙන. තැන්පත් වෙන තැන්පත් වෙන අපිට මුලින් මුලින්ම මොකද සයාලා හිතන්නේ මේ ඇතුළට යන්න පුළුවන් කියලා. නෑ එහෙම එකක් නෑ. හිතන්න බෑනේ යාලා ජීවිතේවලු පුතේ. දැන් එතකොට වෙන්නේ මොකද්ද දැන්? අර දැන් මුලින් අපිට දැකලා ඇදිනේ දාපු ගම මුලින් නිකන් යාන්තම් නිකන් පටලයක් වගේ මීදුමක් වගේ තමයි මුලින් වටේට තියෙන්නේ මීදුම් පටලයක් වගේ ටික 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 ඔයගොල්ලෝ දැකලා ඇති මේ මීදුම් පටලේ ටිකක් ඔන්න ඩිංග 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 ලොකු බින්දු වෙනවා තව ටිකක් ටව ටික ඉන්න 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 අර ජල වාෂ්ප ඇවිල මේ සීතල පුෂ්ඨේ සීතල ඕන එකේ කේම ඇයිස මුලින් මීදුම තියෙන්නේ ඒ තියෙන්නේ ජල වාෂ්ප ටිකයිනේ තියෙන්නේ එතකොට අර වාෂ්ප කීපය එන්න එන්න දැන් මේ තව තව කට්ටිය ඇවිල දැන්පත් වෙනවා තව තව ජල වාෂ්ප වෙලෙ මේක තැන්පත් වෙනවා තැන්පත් වෙලා මේක බර වැඩි වෙනකොට ඔයගොල්ලෝ දැකලා ඇති ටික වෙලාවක් කරනකොට මේක බර වැඩි වෙච්ච අරූ ගාලා එන පල්ලෙහාට බින්දු බින්දු බේරෙනවා එහෙනම් ඇත්තම කියනවා නම් මොකද්ද මේ වෙන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප ඇවිල්ලා තමයි පුතේ මේ සීතල පුෂ්ඨේ තැන්පත් වෙන්නේ දැන් ඉතින් මේක අපිට ඕන තරම් වෙලා තියෙන අපේ කඩෙන් බීම් එකක් බොනකොට බීම් එක කඩලා ගෙනල්ලා තිබ්බ මේ සුඩි මුලින් පොඩ්ඩක් ලාන්ට අපි අත ගාලා බලනෝ නේද වතුර බින්දු අල්ලනෝ ඊට පස්සේ මේක බේරලා වැට්ට ඕසර් මම දැකලා තියෙනවා අපි කඩෙන් බීම් එක තියෙන අයිස් පෙට්ටි කියන්නේ ෆ්‍රිජ් එකක් ඇතුළේනේ තියෙන්නේ ඒක අරන් ගෙදර එනකොට ඒකේ වටේට වතුර බේරෙනවා ආ ඉතින් ඕක තමයි වෙන්නේ ඕක තමයි පුතේ සිද වෙන සංසිද්ධිය ජලය අපි ඔකට කියන ගණීභවණය වෙනවා එකතු වෙනවා ජල වාෂ්ප එකතු ඇත්තම කියනවා නම් පුතේ මේ වගේ සිද්ධියක් තමයි වලාකුළු හැදෙන්නේ තමයි වැස්ස හැදෙන්නෙත් එන්නේ වැස්ස හැදීමේදීත් වෙන්නේ මේ වගේ චූටි චූටි වතුර බින්දු 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 එකතු වෙලා ඒක ලොකු වලාකුළුක් බවට පත් වෙලා ඊට පස්සේ ඒක දරා ගන්න බැරුවම කඩාගෙන වැටෙනවා ඒක තමයි අතන වැස්ස හැදීමේදීත් මූලිකම කාරණේ මේ හා සමාන සිද්ධියක් තමයි සිද්ධ වෙන්නේ හොඳයි අපි එහෙමනම් ඔය ගැන වැඩි විස්තර දැන් උතනින් තමයි අපි ජලය පටන් ගන්න ජලය කියන්නේ අපේ එතකොට 8 වෙනි පාඩම අපි ලබන සතියේ සම්පූර්ණ පාඩම එක පොඩි පාඩමක් වරක් නෑ පොඩි පාඩමක් අපි සම්පූර්ණ පාඩම අවසන් කරනවා ඊළඟට අපිට පුළුවන් වෙයි මම හිතන්නේ සතියකට අපි කොහොම හරි පාඩමක් වෙන්න. පරිසරයේ පාඩමකුත් එකක් වෙන්න අපි අවසන් කරන්න try එකක් දෙමු. ඉතින් මම බලාපොරොත්තු වෙන පුතාලට අර මම කිවනේ පුළුවන් දාන ටියුට් එක අපි කරන් එන්න. නෑ කරන්න එපා. පුතේ ඒක කරන්න එපා. කරන්න ඕන නම් මම කරන්න කියලා දානවා. ජලය පාඩමත් කරන්න ඕනේ නෑ. නෑ නෑ. එක ටියුට් එක යෝ එකක්වත් සාමාන්‍යයෙන් සිද්ධාන්ත පන්තියේ නිබන්ධනය කරන්න යන්න එපා. හේතුව දැන් වඩාත් හොඳයි මං කියා දැන් මේ ගණන් ටියුට් එක කියලා දන්න මේ ගණන් ටියුට් එකත් පුතේ මං කියා දුන්නට පස්සේ කරනවා නම් තමයි වදා මොකද ඊට කලින් පුතාලා අර අවබෝධය ඔයාලා දන්නෝ මේ ගොඩක් දේවල් දන්නෝ අම්මා තාත්තා සහ යම් යම් ඉදී කරන නමුත් සමහර ඒවා සියල්ලම තහවුරු වෙනෝනේ මගේ කියන පොඩි පේපර් එක අරන් එන්න ඕනේ ඔව් පොඩි පේපර් මං දාන පොඩි පේපර් එක කරගෙන එන්න හැමතිස්සෙම මේ පේපර් එක සිද්ධාන්ත පන්තියේ පේපර් එකක් අනිවාර්යෙන් දැන් දානෝ ඒක කරගෙන එන්න ඊළඟට දෙන ටියුට් එක print එක අරගෙන එන්න අපි කතා කරමු දැන් එහෙනම් ඔයාලගේ වැඩක් සජීවීව මගේ අතට ලැබෙන්න අවස්ථාවක් සලසලා තියෙනවා ලියුම දාන්න ලියුම අංග සම්පූර්ණව දාන්න ලියුම කවරේ ඉඳන් සම්පූර්ණව දාලා කටයුතු සලස ගන්න එහෙනම් ওই කාරණා ටික තමයි අද දවසේ අපි කතා කළේ එහෙනම් මං හිතනවා අපිට ඉදිරියට හොඳට වැඩ ටික කරගන්න ඕක පුතේ යන්න මට ටිකක් සෙවණලි සම්බන්ධ මං එවන්නම් මං එවසේ මං සෙවණලි සම්බන්ධ පුතා ඔව් හරි මම එවන්නම් මං දාන්නම් හරි පැටිය හරි